එතකොට අපි රෙකෝඩ් එකක් දාලා පටන් ගමු. එතකොට අද session එකේ මම කරන්න බලාපොරොත්තු වෙන විශේෂය කියන්නේ හේතුව සාමාන්‍යයෙන් මම session එක පටන් ගන්න කලින් ඔයාලට එක specific මාතෘකාවෙන් තමයි ඉස්සර කරන්නේ. color theory, color psychology, typography, logo sketching ඔය වගේ. ඒ වුණාට අද photo manipulation කියන එකට මට එහෙම එකක් theory එකක් කියන්නේ නැහැ. right? එතකොට අද මම කරන්න යන්නේ ඔයාලත් එක්ක එකතු වෙලා අලුත්ම ෆොටෝ එකක් මැනිපියුලේට් කරන්න හරි ස්ටෙප් බයි ස්ටෙප් කරන්න යන්නේ. එතකොට මේ සීරීස් එකෙන් මුලින්ම කරන්නේ අද දවසේ අපි බලමු සාමාන්‍ය ෆොටෝ එක මැනිපියුලේට් කරන්න පටන් ගන්න කලින් අපි මොනවද හිතන්න ඕනේ, කොයි වගේ රිසර්ච් ද කරන්න ඕනේ, මොන වගේ ඉදිරි මේ ඉමේජස් හොයා ගන්න ඕනේ, කොහොමද ඉමේජස් ප්ලේස් කරන්න ඕනේ, ඔය වගේ දේවල් අපි අද කතා කරමු. ඊළඟ සතිය අපි කතා කරමු ෆොටෝ සෝරි පර්ස්පෙක්ටිව් මැනිපියුලේට් කරන්න කොහොමද ෆොටෝ මේ මැනිපියුලේෂන් එකද කොහොමද ලේයර්ස් මේ හරියට මේවා කරන්නේ ඔය දේවල් රයිට් ඒවා ඊළඟ session එකේ කතා කරමු. ඊට පස්සේ session එකේ අපි detailing හැම කතා කරමු රයිට්. අන්තිම session එකේ අපි manipulation එක ඉවර කරමු රයිට්. එතකොට අපි මේ session හතරෙම අපි කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා එක photo එකක් manipulate කරන එක රයිට්. අපි හැමෝම එකතු වෙලා එකක් හදමු රයිට්. එතකොට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. එතකොට මේක විශේෂත්වය තමයි මම මගේ හිතේ මගේ ඔළුවේ කිසිම අදහසක් නැහැ, කිසිම idea එකක් නැහැ මොන වගේ එකක්ද manipulate කරන්න ඕනේ කියලා. right එතකොට අද මම බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම පොඩි discussion එකක් දාලා discuss කරන ගමන් අපි හැමෝම එකතු වෙලා වැඩේ පටන් ගමු කියලා. right අපි ඒ විදිහට වැඩේ කරගෙන යමු. අලුතෙන් අපි මේක තුල අලුත්ම photos හොයාගෙන අනවතරම මම මේකට අලුතෙන් ගෙන කිසිම idea එකක් නැහැ artwork එකකට අලුත් photo එකක්වත් download කරේ නැහැ. right ඔයාලගේ idea එකක් තියෙනවා නම් අපි ඒක හදමු. right හරි ඔක්කොම මේ පොඩි art board එකක් දාලිමු. එතන කලින් session වල විශේෂත්වයක් තමයි කවදාවත් ඔයාලට මේ මේ Photoshop වල tools පාවිච්චි කරන දේ වගේ දේවල් කියලා දෙන්නේ. අද මේ series එකේ photo manipulation series එකේ මම ගොඩක් කියලා දෙන්නේ නැති හැබැයි ඔයාලටම අතරින් පතර tools කීපයක් කියලා දෙයි. right ඒවත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. right හරි අපි වැඩේ පටන් ගමු. photo manipulation right අපිට ඕනේ අලුත්ම artwork එකක් හදන්න. මම කලින් කිව්වා වගේ ඔයාලට කතා කරන්න පුළුවන්. මොකද අද කරන මේ අදන ඩිසයින් එක ගැන මම කලින් කිසිම අයිඩියාවක් නැතුව තමයි මම අද වැඩේ පටන් ගන්නෙ. right හරි. එතකොට සාමාන්‍යයෙන් ෆොටෝ මැනිපියුලේට් කරද්දී මම ගොඩක් දැක්කලා තියෙනවා මේ ඔයාලා කලින්ම ෆොටෝස් ටිකක් ඩවුන්ලෝඩ් කරලා කලින්ම නිකන් ඔහෙ කියන්නේ දාලා නිකන් හදන ගතියක් තියෙනවා. right ගොඩක් මේක මේ තැන්වලදී මම ඒක දැකලා තියෙනවා. විශේෂයෙන් මේක මතක් කරන්න ඕනේ මම සින්ඩිකේට් මම යුනිවර්සිටි ඉවෙන්ට් එක ෆොටෝස් එකක් ජජ් කරා. එයාලගේ මැනිපියුලේෂන්ස් වල ඒ ළමයින්ගේ මැනිපියුලේෂන්ස් වල ෆොටෝස් වල තිබ්බ අඩුපාඩු ටික නැති කරන්න බලාගෙන තමයි මම මේක හදන්නේ. ඒ කියන්නේ කොමන් විදිහට මම ගොඩක් අයගේ දැකලා තියෙන ෆොටෝ මැනිපියුලේෂන් වල අඩුපාඩු කොහොමද මග අරගෙන ලස්සන ෆොටෝ එකක් හදන්නේ කියන එක තමයි ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ. right එක්ස්ප්ලেইন කරන්න කියන්නේ අපි එකතුලා ඒක තමයි කරන්න යන්නේ. right හරි. එතකොට අපි සාමාන්‍ය චිත්‍රයක් හරි මොන හරි දෙයක් අඳින්න කලින් right අපි පොඩි rough sketch එකක් ගහ ගන්නවා. මොන වගේ දෙයක්ද කරන්නේ, මොන වගේ එකක්ද අපි අඳින්න ඕනේ කියලා. එතකොට අන්න ඒ දේ කරලා අපි ඒකට අදාළ images හොයා ගන්න එක තමයි අද අපි කරන්නේ. සාමාන්‍යයෙන් personally මම manipulate එකක් කරද්දී අපි බලමු මම කරපු එක. මේක ගමු අපි මේ manipulation එක. yellow dent line right බලමු. right මෙන්න එක manipulation එකක් තියෙනවා. right එතකොට මේක මම කරපු manipulation එක බලන්න මේ මේක අර මුහුදයට වගේ තියෙන්න හැදුවේ පොඩි එලියක් එනවා. මේ යාපහුව තමයි මේ තියෙන්නේ, ආපහුව සහ ඒ අදාළ කොටස් තියෙන්නේ. එතකොට මේ manipulation එක කරන්න කලින් right මම මේක පොඩි ස්කෙච් එකක් ගහුවා. පටන් ගන්න කලින් මගේ ඔළුවේ අයිඩියා එකක් තිබ්බා. හරි මම මොකද්ද කරන්නේ, මම ආද කරන්නේ වතුර යට manipulation එකක් right. වතුර යටින් යන manipulation සම්බන්ධයක් කරනවා කියලා මම හිතන් හිටියේ. ඊට පස්සේ මට ඇත්තට මේ මේක හදන්න කලින් මම මගේ thought process එක කියන්න කොහොමද උනේ කියලා භවයක් ගන්න. මට ඇත්තටම අවශ්‍යතාවය තිබ්බේ යාපහුව ගන්න නෙමෙයි. මෙන්න මේක ගන්න කොයි එක බලමු අපි. right මෙන්න මේ ෆොටෝ එක right.
මෙන්න මේ ලංකා තිලකේ වතුර යට තියෙනවා වගේ තමයි මට හදන්න ඕනේ මුලින්ම. රයිට් ඊට පස්සේ මම ලංකා තිලකේ ෆොටෝස් අරගෙන ෆොටෝස් ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඊට අමතරව තව සෑහෙන ෆොටෝස් ගොඩක් හෙව්වා. රයිට්? ඔහොම ලංකා තිලකේ හැම ෆොටෝස් වලත් තමයි මට මෙන්න මේ ෆොටෝ එක හම්බුනේ. මෙන්න මේ ෆොටෝ එක. ඔහොම ලංකා තිලකේ ෆොටෝස් වෙන විදිහට මෙන්න මේ ෆොටෝ එක හම්බුනා. රයිට්? ඊට පස්සේ මම ටිකක් කල්පනා කරා වැඩේ. හරිද? එහෙම කල්පනා කරගෙන යද්දී තමයි මට අයිඩියා ආවේ මට මෙන්න මේ ෆොටෝ එක මූලික කරගෙන පොඩි මැනිපියුලේෂන් එකක් කරන්න පුළුවන් කියලා. රයිට්? හැබැයි ඇත්තටම මම මූලික වශයෙන් හිතුවේ ලංකා තිලකේට පොඩි මැනිපියුලේෂන් එකක් කරන්න. හැබැයි මම මේ අපේ ඩිසයින් එකේ ලංකා තිලක අයින් කරේ නෑ. ඔයාලට බැලුවොත් හොඳට බැලුවොත් පේනවා ලංකා තිලකේ මේ ඩිසයින් එක ඇතුළේම හංගල තියෙනවා හිමිට. රයිට්? මේ මෝරු දෙන්නකුත් ඉන්න සමහරට ඔයාලට ඩිසයින් එක බැලුව බලමුට පේන්නේ නැති වෙයි. එතකොට මේ ෆොටෝ මැනිපියුලේෂන් වල වාස් මේ තියෙන එක ලක්ෂණ තමයි සාමාන්‍ය සෑහෙන ඩීටේල්ස් තියෙනවා. රයිට්? ඩීටේල්ස් තියෙන වැඩක් තමයි මේ ෆොටෝ මැනිපියුලේෂන් කියලා කියන්නේ. හරි. එතකොට මම අරක පටන් ගත්තේ මේ විදිහට මුලින්ම ලංකා තිලකේ මේ කරන්න ගිහලා ඊට පස්සේ මම ඉන්ටර්නෙට් එකේ හොද්දි මට මේ ෆොටෝ එක හම්බුණා. ඊට පස්සේ තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ වැඩේ පටන් ගද්දී අවුල තිබි මේ ෆොටෝ එක විතරක් දාලා මදි. මේ ෆොටෝ එකේ පල්ලෙහා කැලල පොඩ්ඩක් නිකන් මදි ගතියක් තිබ්බා. මොකද බලන්න ඔයාලට මේ ෆොටෝ එක හොඳට බැලුවොත් පේනවා මේ ෆොටෝ එක තනින් කැපිලා වගේ තියෙන්නේ. පල්ලෙහා නැහැ. රයිට්? ඒත් මේ උඩ කැලල හොඳ ඩීටේල්ස් තියෙනවා. රයිට්? එතකොට ඒක නැති කරගෙන මම ඒ ඇන්ගල් එකකින් මොකද ගත්තා තව ෆොටෝ එකක් හොයාගත්තා. රයිට්? අමේ තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක හොයාගත්තා. මෙන්න මේ ෆොටෝ එක ලං කරේ මම මේක හොරිසොන්ටල් ෆ්ලිප් කරලා අරකට තියලා මර්ජ් කරා. රයිට්? ඊට පස්සෙ තමයි වැඩේ පටන් ගත්තේ. ඔන් මෙන්න මේ පළවෙනි අපි ඉමේජ් එක. රයිට්? මෙන්න මේ කොටස හදලා ඉවරලා මම වැඩේ පටන් ගත්තා. ඔයාලා සමහරට මේ වීඩියෝ එක බලලා ඇත්තදී බලන්න නැත්නම් මම ලින්ක් එක දාන්න ඒක කරපු විදිය එහෙම තමයි වැඩේ පටන් ගත්තේ. රයිට්? සාමාන්‍ය අපි හිතන එක නෙමෙයි අන්තිමට හැදෙන්නේ. රයිට්? අපි පොඩි ප්ලෑන් එකක් ගහලා තමයි වැඩේට යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය ප්ලෑනින් පාර්ට් එකම කිව්වේ. දැන් මම කලින් එකේ මගේ තෝට් ප්‍රොසෙස් එක ඕකට සාමාන්‍යයෙන් මම සෑහෙන වෙලාවක් ගන්නවා. රයිට්? ඒකල තමයි මම මේ වගේ ලස්සන මේ ආර්ට් වර්ක් එකකට එන්න පටන් ගන්න. ඒතර මම මේකේ හරියටම අපි කරපු මේක පෙන්නුවොත් අපි බලමුකෝ. රයිට්? මේ තියෙන්නේ ඒ කන්ටෙන්ඩර්. රයිට්? මේක තමයි මේ මේක තිබ්බ කන්ටෙන්ඩ් එක. රයිට්? මේ අර පොඩ්ඩක් මුහුදේ අර මට මේක හදද්දී ආපු ප්‍රශ්නයක් තමයි මේ මේක ටිකක් මුහුදක් ගොඩාක් ඇතුලේ ඩීප් කියලා පෙන්වන්න ඕනේ පොඩ්ඩක් මේක අර මේ නියම් මට පෙන්වන්න ඕනේ මේක අපැරලා දාගෙන හැංගිලා තිබ්බ නගරයක් අර මිස්ටරි ටවුන් එකක් ලොස් සිටි එකක් අර මිනිස්සුෙක් හොයාගන්නවා වගේ. ඒතකොට මේක නේ අර මිස්ටීරියස් ගතිය වැඩි කරන්න මේක මුහුදේ යට ගොඩක් යටයි වගේ පෙන්වන්න තමයි මම මේ වගේ අර මේ අර විශාල නිකන් බූවල් එකක් අඬු වගේ දැම්මේ. රයිට්? ඒ කියන්නේ අර පොඩ්ඩක් මිස්ටීරියස් ගතිය ගන්න. රයිට්? ඒතකොට ඒ වගේ දේවල් වලින් තමයි ඩීටේල් කරන්නේ. ඒතකොට ඒකට තමයි ඩීටේලින් කියන්නේ. සාමාන්‍ය ගොඩක් ඩීටේල්ස් කරන්නේ කොහොමද කියන එක. ඒතකොට දැන් මේකේ පටන් ගත්තම ඇහැ යන්න තැනක් තියෙන්න ඕනේ. රයිට්? ඇහැ යන තැන තමයි මෙන්න මේ ලයිට් එක. රයිට්? මේ ෆොටෝ එක පොඩි අවුලක් තියෙනවා ටිකක් ඩාර්ක් වැඩි ගතියක් තියෙනවා. පස්සේ තමයි මටත් ඒක තේරුනේ. ඒනොන්ට අපි කියන්නේ මේක 100%ක් පර්ෆෙක්ට් මැනිපියුලේෂන් දැන් නෙවෙයි. ඒනොන්ට මේක සෑහෙන හොඳ මැනිපියුලේෂන් එකක්. ඒතර මෙන්න මේක කෙලින්ම ඇහැ යන්නේ මෙන්න මේ එළියේ තියෙන තැනට. ඒතර මම මේක ඉනිෂියලි මුලින්ම හදපු ආට් වර්ක් එකේ පෙන්නන්න. රයිට්? මෙන්න මේක තමයි මගේ මේක හදුවම පළවෙනි ආට් වර්ක් එක. රයිට්? පළවෙනි ආට්වක් එකේ මම සබ්මැරින් එකකින් මේක හොයාගන්නවා වගේ දැක්කේ. දැන් මේ. ඒතර මේකෙදි මට පොඩි ප්‍රශ්නයක් ආවා. මේ සබ්මැරින් එකකින් උත් මෙහෙම එලියක් එනවා. අපේ මේ ආට්වක් එකේ බෑග්ග්‍රවුන්ඩ් උත් බෑග්ග්‍රවුන්ඩ් එකනොත් එලියක් එනවා. රයිට්? එතකොට මට මුලදී ආව ප්‍රශ්නක් තමයි එලි දෙකක් තියෙන නිසා මේ පොඩ්ඩක් වැඩේ පොඩ්ඩ අර අපේ ફોකස් එක යනතන වෙනස් වෙන එක. ඒක නිසා තමයි මම එක එලියක් අයින් කරලා මේ විදිහට හැදුවේ. ඒතර අපි කෙලින්ම ફોකස් එක ගන්නේ මෙහෙම. ඊට සවේ ෆොටෝ එකේ සබ්ජෙක්ට් එකක් ඉන්නවා. එයා පීනගෙන යනවා ඒ පැත්තෙන් නිකන් හොයාගෙන වගේ පොඩි කතාවක් වගේ මේක තියෙනවා. චූටි ස්ටෝරියක් වගේ තියෙනවා. රයිට්? අපි පුළුවන් තරම් මැනිපියුලේෂන් එකක් ට්‍රයි කරන්න ඕනේ. අර පොඩි ස්ටෝරියක් වගේ හදන ස්ටෝරියක් කියන්නේ මොන හරි මිතිකල් දෙයක් හදනවනේ. ඒක සෑහෙන ලස්සනයි. මැජිකල් මිතිකල් අපිට හිතා ගන්න බැරි දෙයක් හදනවනම් ඒක සෑහෙන සාර්ථකයි. මේ මැනිපියුලේෂන් එක. රයිට්? අපි එතකොට මේ වගේ දේවල් තමයි ගොඩක් ට්‍රයි කරන්න ඕනේ. මේ එකක්. රයිට්? එතකොට මේ තියෙන මං හදපු තව එකක්. බලමු අපි. මේක මේ තියෙන මම හදපු තව එකක්. රයිට්? මේකෙත් පොඩ්ඩක් ඩීටේලින්ග්ස් ටිකක් අඩු ගතියක් තියෙනවා. එනවා මේකෙත් බලන්න මට ඕනේ පොඩ්ඩක් අර පොඩි අමුතු මැජිකල් නිහන් අර
ලොකු සීනරි එකක් තියෙන මේකක් දෙන්න right එතකොට අපි මැනිපුලේෂන් එකකදී මම පර්සන්ලි කැමති මේ වගේ දෙයක් කරන්න. يعني මක්ක ලොකු සීනරි එකක් තියෙනවා කවුරු හරි දිහා බලන් ඉන්නවා නේ සබ්ජෙක්ට් එකක් තියෙනවා හොඳ ෆෝග්‍රවුන්ඩ් එකක් තියෙනවා හොඳ බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා විහිදුණු මේකක් තියෙනවා මොකද්ද මේ මේ සීන් එකක් තියෙනවා සිනාරියෝ එකක් වගේ මේ ලොකු මේ මේ වපසරයක් තියෙනවා වගේ පේනවා right ඔයගේ දේවල් තමයි පර්සන්ලි මම කැමති right සමහර ලාට සමහර තැන්වලදී ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන් right එහෙම දේවල් තියෙනවා. එතකොට මට මතකයි අපි පහුගිය සින්ඩිකේට් කියන ඉවෙන්ට් එක කැම්පස් ළමයි එකතු වෙලා කරපු ඉවෙන්ට් එකේ ඔයාලට දුන්නේ අර මුහුද ඒකට සහභාගී කෙනෙක් ඉන්නවනේ ඔයාලට දැන් කියන්න පුළුවන් ඔයාලට මන්දනේ දුන්නේ අර නැව ගිලිලා ඒ දවස්වල ප්‍රශ්නයක් උනේ අර තෙල් කාන්දුල අන්න ඒ සම්බන්ධව ෆොටෝ මැනිපුලේෂන් එකක් කරන්න මට මතක විදිහට. එතකොට ඒ සම්බන්ධ වගේ දේවල් අපි ක්‍රියේටිව් ෆ්‍රීඩම් එකට අඩු වෙනවා. හැබැයි ඇත්තටම අපිට මේ සමහර දේවල් ලිමිට් වුණාට අපිට ලස්සන වැඩක් කරන්න බැරි කමක් නැහැ. ඒක පොඩ්ඩක් ඇබ්ස්ට්‍රැක්ට් විදිහට හිතුවොත් හොඳ වැඩක් කරන්න පුළුවන්. හරි. සින්ඩිකේට් එක. රයිට් රෙකෝඩින් එක දානවා. බලන්න බලන්න රෙකෝඩින් එක අපි අප්ලෝඩ් කරනවා. හරි. එතකොට අද අපි වැඩේ පටන් ගමු. එතකොට අද විශේෂ දෙයක් තියෙනවා right වෙනදා සාමාන්‍ය වැඩේ පටන් ගත්තාම මම තමයි ඩිසයින් කරගෙන ඔහේ ඔක්කොම වැඩේ කරගෙන යන්නේ. අද මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම් right right මෙන්න මේ ඊමේල් එකට ඔයාලගේ ෆොටෝස් හරි මොනවා හරි තියෙනවා නම් right ඔයාලා මැනිපියුලේට් කරන්න ඕනේ මොකක් හරියක් තියෙනවා නම් මෙන්න මේ ඊමේල් එකට දාන්න. අපි දැන් 7:20 වෙලාව අපි විනාඩි 5ක් ගමු right 7:25 වෙනවා අපි පොඩි ඩිස්කෂන් එකක් දාමු අපි අද මොන වගේ මැනිපියුලේෂන් නේද කරන්න කියලා. ඔයාලට මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන් මාත් ඉන්නවා. මෙන්න මේ ඊමේල් එකට මැසේජ් එකක් දාන්න. අපි මේ ඊමේල් එකට මෙන්න මේ ඊමේල් එකට right රයිට් මෙන්න මේ ඊමේල් දෙකෙන් එකට ඔයාලගේ ෆොටෝස් තියෙනවනම් මේ මැසේජ් එක මේ ඊමේල් එකක් දාන්න පුළුවන්. අපිට එකතුලා ඔයාලගේ ෆොටෝ එකක් ඔයා මොන ෆොටෝ එකක් කරගෙන අපිට එඩිට් කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ කට්ටිය පොඩ්ඩක් ඩිස්කෂන් එකක් දාලා අපේම එකක් හදන්න. රයිට් අපි බලමු. රයිට් ඔයාලා විනාඩි අපි විනාඩි 5ක් අපි 7:27 වෙනකම් බලමු තව විනාඩියක් වැඩි කරලා. ඔයාලට ඩිස්කස් කරන්න පුළුවන් මොන වගේ අයිඩියාක් තියෙනවා කට්ටියට මොන වගේ එඩිට් එකක් කරොත් හොඳයි කියලා. ඔයාලට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. අපිට ටොපික් එකක් හැම මොකුත් නැහැ. අපි එකතුලා වැඩේ කරමු right. එතකොට මේ session එක මම බලාපොරොත්තු වෙන්නේ මේ අර සාමාන්‍ය අර අපි ඩිසයිනර්ස් වගේ අපි කොහොමද අර වැඩේ මේ කරන්නේ කොහොමද සාමාන්‍ය අර step by step අපි හිතන විදිහ අපි වැඩේ කරන විදිහ ඔයාලට දෙන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලගේ මොන හරි අයිඩියාස් තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න පුළුවන්. ක්‍රිකට් එකක් හදමු කියලා කියනවා. නේද? ක්‍රිකට් එකක් හදමු. අයිඩියාස් තියෙනවද? අයිඩියාස් තියෙනවා. සාමාන්‍ය මම අපේ ක්ලාස් එකේ යන ළමයි ෆොටෝ සේව් කරනවා. මම ෆොටෝ සේව් කරලා සටසර ගාලා හදනවා. ස්පේස් එකේ සීන් එකක් නෑ. ස්පේස් සීන් එකක් හදන්න පුළුවන්. ඔයාලට මයික් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් ඕන නම්. බුද්දිස්ට් එකක් හදන්න පුළුවන් ලස්සන. රයිට්. ඒකත් හොඳයි. ක්‍රිප්ටෝ එකක් ක්‍රිප්ටෝ එකක් කියලා කිය ක්‍රිප්ටෝ කරන් සම්බන්ධ වුණා හරි නැද්ද? හැලෝවීන් පොල්මන් ගන්න පොල්මන් හදන්න පුළුවන් right ඔයාලා ෆොටෝ සේව් කරනවා නේද? ඔය
මට ඊමේල් එකක් එවල් තියෙනවා මේ වෑන් එක මේ ඒ වෑන් ඒ ෆොටෝ එක හොඳයි මම ට්‍රයි එකක් අපි ට්‍රයි එකක් දාලා බලමු right ඒකේ පොඩ්ඩක් තියෙන එක අර මේ ෆිෂ් අයි වගේ නිසා සමහරවල් අපිට මැනිපියුලේට් කරන්න මේ පර්ස්පෙක්ටිව් හදාගන්න අමාරු වෙන්න පුළුවන් ඔයාලට මම කවුද මේ යුවේ මේ vehicle kingdom එකේ හෂාන් right හෂාන් මේ අපි බලමු මේ මේ ෆොටෝ එක හොඳයි right මේ ෆොටෝ එක අවුල දෙන ෆිෂ් අයි පර්ස්පෙක්ටිව් මැච් වෙන්නේ නැහැ කියන කතාව මොකද්ද කියලා මම කියන්න right ඒ එහෙම පර්ස්පෙක්ටිව් කතන්දරේ ඔයාලට මේ මේක තේරෙන්නේ කොරෝනා සෙල් එක ඉමේජින විලේජ් එක කාර් ස්පේස් එකේ ෆ්ලයි කරනවා වගේ එකක් හැලෝවීන් right කා මීටප් එකක් නෑ තව අයිඩියාස් තියෙනවා කියන්න පුළුවන් right හරි රාමණ අපි සීගිර දඩු මොනර වගේ මැනිපියුලේෂන් එක ස්පේස් සම්බන්ධව තියෙනවානේ අයිඩියාස් අන්ඩර්වෝටර් සිටි එකක් මේ හදනවා නම් මරු හරිද අන්ඩර්වෝටර් සිටි එකක් හදන්න සෑහෙන අමාරුයි මම පර්සනලි අර කලින් එක මේක හදපු නිසාම දන්නවා අන්ඩර්වෝටර් සිටි හදන්න මාර ගේමක් දෙන්න ඕනේ මේක හදන්න රයිට් කලර්ස් ගන්නෙම සෑහෙන ගේමක් දෙන්න ඕනේ හැබැයි මාර චැලෙන්ජ් එක මේ අන්ඩර්වෝටර් සිටි එකක් කරනවා නම් සෑහෙන හොඳයි මට සෑහෙන ආසාවක් තියෙනවා දැන් මේක මම ගොඩක් මොහොතේ යටට ගියා වැඩි ඩීප් යන්න නැතුව මටත් පොඩි අයිඩියාවක් තියෙනවා සාමාන්‍ය අර කොරල් පරටයක් පොඩ්ඩක් ලයිට් ලාපාට මේ මැනිපියුලේෂන් එකක් හදන්න හොඳ චැලෙන්ජ් එකක් අපි ට්‍රයි කරලා බලමු උන්න හරි ගොඩක් එකට එක වෙනස් අදහස් තියෙන්නේ right right මේ කාර් එකක් තියෙනවා right අපි එක අපි ඩිසයින් එක ඇතුළේ දාන්න බලමු කොහොම හරි අපි දාමු ඩිසයින් එක right right එහෙම එක හදන්න පුළුවන් right තව ideas තියෙනවා කට්ටිය right හරි එතකොට හරි අපි ටයිම් එක අතර මේ අයිඩියාස් කීපයක් ආවා රයිට් අපි අද බලමු ක්‍රිකට් එක හදන්න මම කැමති රයිට් අපි මම එකින් එක විස්තර කියන්නම් රයිට් අපි මොකද්ද තෝරන්නේ කියලා රයිට් ඊට පස්සේ පොඩි වෝට් එකක් වගේ තියලා බලමු ක්‍රිකට් එකක් හදන්න මම කැමති හැබැයි ක්‍රිකට් වල හදන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපිට ක්‍රිකට් වල ඇක්ෂන් එක තියෙනවා වගේ කොපිරයිට් නැති ඉමේජස් හොයාගන්න ටිකක් අමාරුයි රයිට් අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා ක්‍රිකට් වල රයිට් එතකොට ඒක තියෙනවා අනිත් එක මේ අපි මොනවාරි මැනිපියුලේෂන් එකක් කරද්දී පර්සනල් අපිට දැනෙන්න ඕන හොඳට අර බොක්කෙම වෙනවා කියන්නේ එහෙම වෙන එකක් නම් සෑහෙන හොඳයි පර්සනලි මම වැඩිය ක්‍රිකට් බලන්නේ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන වැඩිපුර මට අත්දැකීමක් නැහැ රයිට් මම අපේ ලංකාව සෙල්ලම් කරන පොඩ්ඩක් බලනවා ඒ වුණාට මම පර්සනලි ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලොකු අත්දැකීමක් නැහැ ඒ නිසා සාමාන්‍ය ඉමේජිනේෂන් එක පාවිච්චි කරලා ක්‍රිකට් සම්බන්ධ ලොකු දැනුමක් මට දැනෙන්නේ නැහැ අපි දැනට පොඩ්ඩක් ක්‍රිකට් එකේ පොඩ්ඩක් තියමු right ඒතර ස්පේස් එකේ සින්න ස්පේස් එකේ සින්න කරනවා කැමති right අපි ස්පේස් එකේ සින්න හදන්න බලමු right ඒක හොඳ වැඩක් කරන්න පුළුවන් මේ ඊට පස්සේ බුඩිස්ට් එක ඒක ලස්සනයි බුඩිස්ට් එක හදන්න පුළුවන් නිකන් අපිට මේ ස්පේස් එක දිහා බලාගෙන භාවනා කරනවා වගේ සින් එක right ඒ වගේ හදන්න පුළුවන් ක්‍රිප්ටෝ එකක් කියවෙ රුක්ෂාන් මම හිතන්නේ ක්‍රිප්ටෝ සම්බන්ධව කරයක් වෙන්නදී
අපි බලමු හරි මට ඒකටත් ලොකුවට පොඩි කන්ෆියුසිං එකක් තියෙනවා හැලෝවීන් එකත් හොඳයි කායකක් ස්පේස් එකේ ෆ්ලයි කරනවා හරි ඒකත් හොඳයි එතකොට කොරෝනා කතන්දරෙත් තියෙනවා කාමීටප් එකක් තියෙනවා රාවණා බිස් අන්ඩර්වෝඩ් සිටි එක අතරලා දාපු නගරය අපි මෙහෙම කරමු අපි බලමු මේ ඔක්කොම එක මැනිපුලේෂන් එකකට සෙට් කරමු රයිට් කොහොම හරි බලමු රයිට් හැම අයිඩියාවක්ම හැලෝවීන් නැක් කරේ අපි ඔක්කොම දාන්න බලමු රයිට් එතකොට මම මෙතන මූලික වශයෙන් නිකන් එහෙම මෙහෙම හලාගත්ත වචන ටිකක් මම ටයිප් කරන්න රයිට් ලොකුවටම තිබ්බ වචන තමයි ස්පේස් කියන එක ස්පේස් කියන වචනේ ලොකුවටම මම දැක්කා හරි අපි ස්පේස් එක කොහොම හරි ගාව ගන්න බලමු ග්‍රහලෝක ටිකක් මේ වගේ දාලා ස්පේස් එක ගාව ගන්න බලමු අපේ විදිහකට රයිට් අපි අපේම ස්පේස් එකක් හදමු අභ්‍යවකාශය එතකොට තව වචනයක් දැක්කා මොකද්ද කායක ව්‍යාමන කායකක් වාහනයක් වගේ ආකාරයි හොඳ කාර් එකක ෆොටෝ එකක් උත්තම් වුණා මට එවලා තිබ්බා ඊමේල් එකට රයිට් අපි බලමු රයිට් හරි ඊට පස්සේ ආය මොනවද තියෙන්නේ කට්ටි දාක් මැසේජ් ఐలాండ్ එකක් හරි අපි ఐలాండ్ එකක් කොහොම හරි දාමු ස්පේස් එක ඇතුළේ ට්‍රයි එකක් දෙමු ఐలాండ్ එකක් දාන්න ఐలాండ్ එකක් දාමු හරි ඊට පස්සේ මොකද්ද රයිට් ඔයාලා තමයි මට ඊමේල් කරන මේ ඉමේජස් එහෙම මන්ට එක බලන ගම හරි මම මේ WhatsApp එකට දාලා තියෙන්නේ මේ මැසේජ් එකක් දාලා තියෙනවා ඒක බලන්න ආ රයිට් අපි බලමු ආ මේ කිබුලෙක් ඉන්නේ නැත් වෙනවනේ රයිට් ෂයික ලස්සන රයිට් අපි ඔක්කොම දාලා හදමු රයිට් අන්ඩර් වෝටර් ඩිසයින් එකක් තියෙනවා ආමි බිග් මේ කැස් බෑවික් කින්නේ තියෙනවා රයිට් රයිට් හරි ඊට පස්සේ තව වචනයක් අපි දෙන ගත්ත ඓලන්ඩ් එක තියෙනවා අපිට හැබැයි අවුල තියෙන අන්ඩර් වෝටර් එක ගන්න පුළුවන් නම් හැබැයි ස්පේස් එකත් එක්ක අන්ඩර් වෝටර් මැච් වෙන්නේ නැති කියලා දෙනවා මේ දැනට අන්ඩර් වෝටර් කියන එක අයින් කරමු හරි අපි බලමු ක්‍රිකට් කියන එකත් කොහෙන් හරි දාන්න මේක බැට් එකක් හරි දාමු රයිට් ඊට පස්සේ හැලෝවීන් හැලෝවීන් එකත් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මොන හරි මැච් එකක් ගහන්න රයිට් අපි බලමු ස්පේස් කා ක්‍රිකට් ඓලන්ඩ් හැලෝවීන් රයිට් ආය මොනවාද රාවණ සීගිරිය වගේ එකක් අපිට පුළුවන් මේ කාර් එකකින් දඩු බොනරි වගේ හදන්න. ඒ වගේ වැඩක් කරන්න පුළුවන් වුණා රයිට්. සීගිරිය. ඊට පස්සේ නියම් අර කවුරුරි පොඩ්ඩ මේකත් දෙන්න පුළුවන්. රයිට්. රයිට්. බේසිකලි මේ ඔයාලා ගොඩාක් කිව්ව සජෙෂන්ස් වලින් මම වචන දෙක කීපයක් අහුල ගත්තා මේ රයිට්. අපි බලමු තව තියෙනවා අපි ඩිසයින් කරද්දි අපි බලමු මේ තව තව දේවල් ඇඩ් කරන්න රයිට්. දැනට අපි වැඩේ පටන් ගමු. මෙන්න මේ ටිකෙන් අපේ වැඩේ පටන් වැඩේ සෙට් කරන්න බලමු රයිට් ස්පේස් කියන එක ගමු අපි ස්පේස් කියන එක ලොකුවටම සිනාරියෙ විතර ගමු බෑග්ග්‍රවුන්ඩ් එකට අපි කොහෙන් හරි ඓලන්ඩ් එකක් දාමු මොන හරි කරමු කාර් එකක් දාමු පියාඹන කාර් එකක් වගේ ක්‍රිකට් එකක් ලොකුවටම නේද පොඩි වැඩේ අපි ඇඩ් කරන්න try කරමු පොඩි ඇඩ් එකක් හරි ගහමු අපි හැලෝවීන් කියන එකක් දාමු රයිට් එතකොට මෙන්න මේක තමයි මේ ටික තියාගෙන තමයි වැඩේ පටන් ගන්න යන්නේ රයිට් හරි දැන් අපි ගේමකට බහිමු right lost world with dinosaurs එකක් එකක් මොකද කට්ටි පොඩ lost world මේ lost world නැත්නම් lost city වගේ ideas ටිකක් දුන්නා අපි ඒකත් බලමු right lost world lost city dinosaur right බලමු right එතන මෙන්න මේ මේ වචන set එක මූලික කරගෙන අපි වැඩේ පටන් ගන්න try එකක් දෙමු හරි දැන් හරි දැන් සජෙෂන්ස් ටයිම්ස් ඉවරයි දැන් අපි වැඩේ පටන් ගන්න තියෙන්නේ හරි මෙහෙම අපි අද වැඩේ කරන්නේ මුලින්ම මැනිපියුලේෂන් එකක් කරන්න පටන් ගන්න යන්නේ අපේ පොඩි අයිඩියාක් තියෙනවනේ කොයි වගේද කරන්න කියලා රයිට් සමහරවිට අපිට මේ
design එක sorry right සමහරවිට අපි design එක lands portrait ගන්න පුළුවන් මෙහෙම නැත්නම් landscape ගන්න පුළුවන් right අපි තීරණය කරන්න ඕනේ අපි කොයි වගේ මේකක්ද ගන්න කියලා right එතකොට මට හිතෙනවා මේ වගේ දැන් space කියන scenario එකත් එක්ක ගොඩක් මේකක් තියෙන නිසා මට නිගමනය දෙනවා landscape එකක් ගත්තොත් හොඳයි කියලා මම මේක ලොකු හේතුවක් ඇතුව කියන එකක් නෙවෙයි මට නිකමට හිතෙන එක මම කිසිම හේතුවක් ඇතුව නෙවෙයි මම මේ කියන්නේ ලෑන්ඩ්ස්කේප් එක මේ මෙන්න මෙහෙමයක් ගත්තොත් හොඳයි කියලා රයිට් මෙහෙම ගන්න නැතුව අපි බලමු රයිට් මේක මේක හරියන්නේ නැත්නම් මේකට බහිමු රයිට් මම අර ලොකු හේතුව නැතුව දැන් කොහේ හරි පටන් ගන්න ඕනේ අපි වැඩේ රයිට් මම හිතනවා පටන් ගන්න අපි මෙහෙම හොඳ රෙසලූෂන් තියෙන ආර්ට් බෝඩ් එකක් හදුවොත් හොඳයි කියලා රයිට් ඒතර වැඩේ පටන් ගන්න මම කරන්නේ අපි නිව් ගිහිල්ලා අපි හොඳ ආර්ට් බෝඩ් එකක් දාමු right sorry ara api kalin kathawa kiyuwa wage man podi awulak aawa me connection alu wessa nisa ganan ganne ewa right api wede karagena yamu hari api nawathu putanin patang gena me patangamu hari man kiyanne 4k wage size yamawa gannawa right eto resolution api 300 dawa me resolution ekak 300 thiyeneka sahana watinawa right me mege man dena me meka api width ekak height ekak wedi wenaka sahana hondai api balu meka passe wenas wenne kohomada kiyala එතන මේක තමයි පොඩි ප්‍රශ්නයක් වෙනවා ඇඩ්වාන්ස් ඔප්ෂන්ස් වල මතක තියාගන්න පික්සල් ඇස්පෙක්ට් රේෂියෝ එක ස්කයර් පික්සල් දාන්න right මේ ගොඩක් ලොකු සයිස් වලට යද්දී තමයි මේක වෙන්නේ right නැත්තම් හේතු වෙන්නේ මේ එයාලා මේ 4K වලට වගේ යද්දී එයාලගේ පික්සල් එක තියෙන විදිහ වෙනස් කර ගන්නවා right ඒනොට සාමාන්‍යයෙන් අපේ ස්ක්‍රීන් වල මොනිටර්ස් ඇතුළේ අපි ඩිසයින් එකක් කරද්දී මේ ස්කයර් පික්සල් කියන එක පාවිච්චි කරන එක සෑහෙන ලේසි නැත්තම් අපි සාමාන්‍ය මේ අපි හදන ෆොටෝ එකක් හොයලා අප්ලෝඩ් කරද්දී පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙන ගතියක් තියෙනවා स्ट्रेचर पोड विनाश पड़ा मतक मे वे फोक वगे सैजी निकमट मे अडवां ऑप्शन बल मे पिक्सल एस्पेक्ट रेसियो स्क्वे पिक्सल तीन रईट एक इक विद्या सामान मिथन हदन ये तवलाकने रईट अभी मिथन दाऊ मेनिपुलेशन मेनिपुलेशन वन रईट हरी අපි අපේ ආර්ට් බෝඩ් එක හදුවා. දැන් තියෙන්නේ පොඩි ස්කෙච් එකක් ගහන්න. රයිට් අපි චිත්‍රයක් අඳින්නවා මොනවා හරි ඕනම දෙයක් අඳින්න අපි පොඩි ස්කෙච් එකකින් තමයි වැඩේ පටන් ගන්නෙ. රයිට්? අයිඩියා එකකින්. රයිට්? හරි. දැන් මෙතන අපි කතා කරද්දි ස්පේස් තියෙනවා, කාර්යයක් තියෙනවා, අයිලන්ඩ් එකක් තියෙනවා, ක්‍රිකට්, හැලෝවින් ඔය වගේ දේවල් තියෙනවා. අපි පටන් ගමු වැඩේ කරන්න. රයිට්? එතකොට මම සාමාන්‍ය කැමති මෙන්න මේ වගේ එක මොනවා හරි මෙහෙම ලොකු එකක් තියෙනවනේ මේ වගේ ෆෝග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ කැමති ඈතට විහිදෙන යන සිනාරියෝ එකක් තියෙනවනම් කැමති. රයිට්? පොඩ්ඩක් අපි මෙන්න මේක වගේ මේකෙත් මෙන්න මේක වගේ මම කැමති පොඩ්ඩක් මෙහෙම යාත් එක පොඩ්ඩක් ඈතට පොඩ්ඩක් මෙන්න මේ වගේ අනේ ඩීප් මොන හරි ඈතට විදිහට පොඩ්ඩක් සින් මේක ඇතුළේ නියම් පොඩි ක්වෙස්චන් එකක් වගේ තියෙනවා සෑහෙන කැමති ඒත් තව නිකන් මැනියුලේෂන් එකේ මේ ටික අපි මේ අලුත් ලෝකයක් නේ හදන්නේ මේ අලුත් ලෝකේ අපිට පේන ටික විතර නෙවෙයි තව ඈතට දේවල් තියෙනවා කියලා පෙන්නනවා මම සෑහෙන කැමති රයිට් මම මේකෙත් පොඩි ට්‍රයි එකක් දුන්න අර මේ පේන එක විතරක් නෙමෙයි පොඩ්ඩක් මේ අර ඈතට ඈතට තව දේවල් තියෙනවා කියලා පෙන්වන්න පොඩි ට්‍රයි එකක් දෙන්න කැමතියි මම රයිට් එතකොට ඒ වගේ දේවල් කරන්න බලමු හරි එතකොට කොහොමද අපි වැඩේ පටන් ගන්න රයිට් අපි ලොකු සිනාරියෝ එකක් තියෙන්න ඕනේ ඈතට විහිදෙන මොන හරි තියෙන්න ඕනේ අයිලන්ඩ් එකක් තියෙන්න ඕනේ ආය මොනවාද කතා වුනේ කාර් එකක් තියෙන්න ඕනේ රයිට් එතකොට කාර් එක මෙහෙම කරමු රයිට් කාර් එක मेसेज पर्यावलोकनी पर्सपेक्टिव कथा मैं ईलंग सत्य
ඒකයි දැනට මේ මොහොත පර්ස්පෙක්ටිව් එකෙන් සෑහෙන වටිනවා රයිට් ඔයාලට සමහර මම කියන දේවල් වලින් ඔයාලට මම මේ කතා කරන්නේ මොකද්ද කියලා තේරෙයි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න තේරුම් ගත්තේ නැත්නම් බලන්න අපි ඊළඟ සතියේ ඉන් ඩීටේල් කතා කරමු අපි කලින් පර්ස්පෙක්ටිව් මැනිපියුලේෂන් කියලා ඒක ගැනම තියරි සෙෂන් එකක් කරා ඒක රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්න බැරි වුණා මම ඒ රෙකෝඩින් කරපු අපේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ස්ටුඩන්ට් කෙනෙක් හිටියා එයා තමයි ඔයාලට ලෑන්ඩ්ස්කේප් ඒ කියන්නේ එයාලගේ ආකිටෙක්චර් තියරි වලින් ඔය පර්ස්පෙක්ටිව් කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් කරේ අපි එයත් එක්ක කතා කරලා ඒක ඉක්මනටම රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්නම් රයිට් එහෙනම්ත් ඊළඟ සතිය අපි ආයෙ පොඩ්ඩක් එකම මුලින්දලා කතා කරමු හරි එතකොට මට හිතෙන එක අපිට පුළුවන් උඩේ ඉඳලා නිකන් පල්ලෙහා පේනා වගේ හදන්න ඒ කියන්නේ අපි බලන තැන තියෙන්නේ රයිට් මේ ආර්ට් වර්ක් එක බලන තැන තියෙන්නේ අපි කෙලින්ම මෙහෙම බැලුවොත් හරිද අපි මේ මේ ඉන්න විදිහට බැලුවොත් අපිට පුළුවන් මෙතන මෙහෙම මේ කොහෙද මේ මේ වගේ සාමාන්‍ය ෆෝග්‍රවුන්ඩ් එකක් දාලා රයිට් කවුරු හරි නිකන් මෙතන බලන් ඉන්නවා වගේ දාලා එළිය බලන් ඉන්නවා වගේ ඈත බලන් ඉන්නවා වගේ මේ පැත්ත බලන් ඉන්නවා වගේ දාලා සාමාන්‍ය එතකොට මෙයාගේ මේ ලෙවල් එකන හොරිසොන්ටල් ලයින් එක වගේ අපිට හොරිසොන්ටල් මේ හොරිසොන්ටල් ලයින් කියන්නේ මොකද්ද කියලා ඊළඟ සතියේ ඔයාලට පැහැදිලි වෙයි. එතකොට මෙන්න මේ ලෙවල් එකෙන් අපිට සාමාන්‍ය ස්පේස් එක කැඩෙන තැන දාලා රයිට් එයාගේ ඔළුව ලෙවල් එකෙන් ඊට පස්සේ මේ පැත්තෙන් ඕන අර පියාඹන කාරගෙනා වගේ දාලා රයිට් පියාඹන කාරයක් එනවා වගේ දාලා මේ පැත්තෙන් පාවෙන දූපතක් වගේ දාලා රයිට් පාවෙන දූපතේ තව මොනවද දාන්න පුළුවන් මේනියන් අර පාවෙන නගරයක් වගේ දාලා ඊට පස්සේ මේ ඈතින් තව ලොකු ග්‍රහලෝකයක් නැ මේ මේ ඈතින් බෑග්ග්‍රවුන්ඩ් එකේ ලොකු ග්‍රහලෝකයක් තියෙනවා වගේ දාන්න පුළුවන් සෑහෙන ඈතින් ඊට පස්සේ මෙහෙන් ග්‍රහලෝක ටිකක් තව තියෙනවනේ අපි මේක පෘථිවිය වගේ නෙවෙයි පේන්න ආය මොනවද අපිට පුළුවන් ඕන අපිට ලොස් සිටි කියන කන්සෙප්ට් එක ඇඩ් කරන්න පුළුවන් මේ පැත්තෙන් මොනහරි කැඩිච්ච පරණ නගරයක් දාලා අපිට සීගිරිය වගේ මොනහරි දාලා කණු ටිකක් එහෙම දාලා රයිට් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් රයිට් එක අයිඩියා එකට සබ් ක්‍රිකට් කොහොමද ඇඩ් කරන්නේ ආ ඔන්න මෙතන ආ නැත්නම් මෙහෙම කරන්න පුළුවන් මේ ෆෝග්‍රවුන්ඩ් එකේ ළමයි ටිකක් ක්‍රිකට් සෙල්ලම් කරනවා හදන්න පුළුවන් පොඩි ළමයි ටික නැත්නම් ඒලියන්ස් වගේ ළමයි ටිකක් ක්‍රිකට් සෙල්ලම් කරනවා වගේ අපිට ඒ වගේ එකක් හැදුවා යකි මෙතන රයිට් එතකොට මේක තව ප්‍රශ්නයක් තියෙනවා මේ රෙසලූෂන් වැඩි නිසා මේ පොඩ්ඩක් ස්ටක් වෙන ගතියක් එනවා අපි බලමු රෙසලූෂන් පොඩ්ඩක් අඩු කරන්න රයිට් නැත්නම් අපි දැනට ස්කෙච් එක ගහන්න අපි බලමු මේ පොඩි එකනේ අපි පස්සෙ ස්ටක් වෙන්න ඕනේ නැහැ අපි එහෙම ඕනේ අපි මේ පොඩි එක වැඩි කරමු රයිට් රයිට් එතකොට මෙන්න මේ වගේ ඩිසයින් එකක් පටන් ගන්න පුළුවන් ඒතර ඔයාලා පේනවා අපි නිකන් කෙලින්ම නිකන් චිත්‍ර අධ්‍යයනය කරන අපි බලන් ඉන්නවා වගේ නේ මේ ඇන්ගල් එකෙන් බැලුවොත් රයිට් අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් ඔරයිට් බලන් ඉන්න කෙනා ක්‍රිකට් කෙනෙක් කරන්නත් පුළුවන් නැත්නම් අපිට පුළුවන් පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරන්න රයිට් අපි නෑ වෙන පැත්තකින් බලන් ඉන්නවා වගේ රයිට් ඒ කියන්නේ අපිට පුළුවන් මෙහෙම පාමින දූපතක් වගේ හදන්න මේක බිම තියෙන්නේ එතකොට මේකේ මේ කැලි කොටසක් පාවෙනවා එතකොට මේකේ මොන හරි තියෙනවා රයිට් මේකේ මොන හරි තියෙනවා කියමු හරි මේකේ බිල් බෝඩ් එකක් තියෙනවා රයිට් බිල් බෝඩ් එකේ ඉන්නවා මේකේ බිල් බෝඩ් එකක් තියෙනවා මේ බිල් බෝඩ් එක අපිට දාන්න පුළුවන් මේක ඇතුළේ අපිට ඕන දෙයක් දාන්න පුළුවන් අපිට කෙලින්ම අතනින් එක මාතෘකාවක් අයින් කරන්න පුළුවන් මේ සෙට් එකේ එක මාතෘකාවක් කෙලින්ම අයින් කරලා තියෙයි බිල් බෝඩ් එකට දාලා අපිට මේ මැනිපියුලේෂන් ඇතුළේ ක්‍රිකට් ඔබන්න බැිනම් අපිට පුළුවන් බිල් බෝඩ් එක නිකන් ක්‍රිකට් වලට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ මේක ඇතුළේ කාර් එකක් දාන්න බැිනම් මෙහෙම පුළුවන් රයිට් හරි මට හිතෙනවා අපි කාර් එකක් දාමු කාර් එක පිටිපස්සෙන් දාමු රයිට් රයිට් කාර් එක නිකන් මෙහෙට යනවා වගේ රයිට් දුමත් දාගෙන කාර් එක නිකන් මේ පැත්තට යනවා එතකොට ඈතින් නම් ග්‍රහලෝකයක් වගේ දැම්ම හැකි රයිට් ආය මොනක්ද දාන්න මේ පැත්තෙන් තව ග්‍රහලෝකයක් වගේ දාන්න පුළුවන් රයිට් එතකොට යට තියෙන්නේ මේකේ තව තැන් තැන් වල එහෙම දූපත් වගේ දාන්න පුළුවන් රයිට් තව දූපත් වගේ දැම්ම හැකි ඒ වගේ එක එක දූපත් වල එක එක දේවල් දාන්න පුළුවන් රයිට් මේ පැත්තේ තව මොන හරි බිම තව ග්‍රහලෝකයක් තියෙනවා වගේ දාන්න පුළුවන් රයිට්
තව ග්‍රහලෝකයක් තියෙනවා වගේ දාන්න පුළුවන්. يعني ඇත්තට අපිට ළඟට පේන ග්‍රහලෝකයක් වගේ. නැත්තම් මේ වාහනේ අපිට වෙනස් කරන්න පුළුවන් යන පැත්ත. right බලමු. right වාහනේ යන පැත්ත වගේ පොඩි වෙනස්කමක් කරන්න පුළුවන්. right බොඩක් ගාව මාතර බත් කඩේ කියලා. right ඒකත් අපි කරමු. මෙතන ගාව මාතර බත් කඩේ කියලා. right මාතර බත් කඩේ. right මේ මාතර බත් කඩේ කියලා බෝඩ්ඩක් ගහමු. ස්පේස් එකේ. right හරි. ඊට පස්සේ ආය තව තව දේවල් ඇඩ් කරන්න පුළුවන් අපිට මේකේ ඩීටේල්ස්. right මේක පොඩ්ඩක් පර්ස්පෙක්ටිව් මේ උඩ ඉඳලා පල්ලෙහා බලනවා වගේ. right අපිට අර හැම දෙයක්ම තියෙන්නේ උඩ ඇන්ගල් එකකින්. right ටිකක් උඩකින් ඉඳලා පල්ලෙහා බලනවා වගේ පේන්න තමයි මේක හදලා තියෙන්නේ. right මේක අපිට තව ඩීටේල්ස් දාන්න පුළුවන්. මේක ග්‍රහලෝක දාලා තව මොන හරි කරලා මේක මේ නැත්තම් මේ පල්ලෙහා තියෙන එක අපිට නිකන් අර ලොස්ට් අයිලන්ඩ් එකක් කෙනෙක් අර ලොස් සිටි එකක් වගේ හදන්න පුළුවන්. එක ඩයිනෝසෝස් කල් ටිකක් දාලා ඒ වගේ හදන්න පුළුවන්. right හැලෝවීන් ප්‍රශ්නයක් දාන්න පුළුවන්. right අපිට ක්‍රිකට් ටෝන කලින් කිව්වා වගේ මෙන්න මේකට මේ ක්‍රිකට් කෙනෙක් දාන්න පුළුවන්. මාතර බත් කඩේ මාකට් කරන. right ඒ වගේ තියෙනවා. right අර කලින් කිව්ව මේ අයිඩියාස් ටික තියෙන්නේ. අයිඩියාස් ටික අපිට කොහොම හරි ඔක්කොම බලන්න පුළුවන් මෙන්න මේක ඇතුළට. right මෙන්න මේ වගේ ඉමේජ් එකක් ඇතුළට. right මේ එකක්. right එතකොට මේකේ අපිට තව මෙහෙම වැඩක් පුළුවන් නිකන් ඈත පොඩ්ඩක් ටෝනේඩෝ එකක් වගේ යනවා දැන්න. ඒ වගේ දෙයක් පුළුවන්. right හරි. ඒක අයිඩියා. අපි තව අයිඩියාක් බලමු. මට දැන් හිතුන එක අර එකක් තිබ්බර පොඩ්ඩක් මේ පොඩ්ඩක් බුද්ධිස්ට් එකක් ගමු කියලා මට ඒක ලොකුට ඔලුවට ආවනේ. දැන් නිකන් මට කතා කරන අතරේ ආවා අපිට පුළුවන් මෙහෙම ගලක් ඔයක් දාලා මේ පැත්ත බලාගෙන කවුරු හරි මේ අපේ මේ භාවනා කරනවා අයක් දාලා. right කොහොමද ඉන්නේ ඇංගල් එක කලින් වගේ සරල විදිහම දින්න පොඩ්ඩක් මෙහෙම භාවනා කරනවා කියන්නේ මේ පැත්ත බලාගෙන. right මේ පැත්තෙන් පොඩි බිමක් තියෙනවා. right ඊට පස්සේ මේ පැත්තේ මට හිතෙනවා පොඩ්ඩක් අපි ඇබ්ස්ට්‍රැක්ට් කරා නම් හොඳයි කියලා වලාකුළු වගේ මේ පැත්තෙන් කරගෙන හදන්න පුළුවන්. right නම් අර පොඩි මේකක් වගේ තේරුණා දන්නා වලට මගේ අයිඩියා එක. right පොඩි මේකක් වගේ හදුව හැකි. එතන මේ බලාකුරු අතරින් අපිට පුළුවන් එක එක පොඩි පොඩි අයිටම්ස් දාන්න. කණුවක් ඇවිල්ලා තියෙනවා. right කණුවක් ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙන් දාම කණුවක් ඇවිල්ලා තියෙනවා. කණුවක් කියන දාම මාක්කර් එකක් දැම්ම හැකි. ඕන කලින් වගේ මාක්කර් බිල් බෝඩ් එකක් දාන්න පුළුවන් පොඩි අයිලන්ඩ් එකක් වගේ ඇවිල්ලා. right අයිලන්ඩ් එකක් වගේ වෙලා බිල් බෝඩ් එකක් දැම්ම හැකි මොන හරි මාතර බත් කඩේ. මේ පැත්තේ ඕන තව ග්‍රහලෝකයක් වගේ දැම්ම හැකි. ස්පේස් කියලා පේන්න. ඔය වගේ දේවල්ටත් දාන්න පුළුවන්. right එතන මේක ඇතුළේනේ ඔබ්ලිවියන් එකට වගේ ඇතුළට ඇතුළට යනවා මේ බලාකුළු ටික. right එහෙම යන එකක් දාන්න පුළුවන්. එතන මේක ෆෝග්‍රවුන්ඩ් එක මේ මේ අපේ ඔබ්ලිවියන් එක තියෙන්නේ. මේ කැරගෙන මේක තියෙන්නේ. ඒකින් මේ මෙයා ඉන්න පැත්තට අපේ සබ්ජෙක්ට් එක ඉන්නේ. මේ ෆෝග්‍රවුන්ඩ් එකේ සබ්ජෙක්ට් එක ඉන්න පැත්තට මොකක් හරි පියාඹන කාර්යයක් එනවා වගේ හදන්න පුළුවන්. right එයායි කාර් එන දිහා බලන් ඉන්නවා වගේ. right ඒ මේක සෑහෙන මනස සෑහෙන ඇබ්ස්ට්‍රැක්ට් ලස්සන එකක් වෙයි කියලා මට හිතෙනවා. right හරි අපි දැන් අර ඔයාලා කියපු අයිඩියාස් වලින් මේ දෙන්න වචනවනේ මම අයිඩියාස් තුනක් ඇදුවා. right පළවෙනි එක තමයි මේක නිකම්ම කෙලින්ම තියෙන එක. right මේක ෆෑන් ලේසින් හදන්න පුළුවන් මට දවස් පැයෙන් හදුවා මේක මාර් ලේසි.
දෙවෙනි එක මේක තුන්වෙනි එක මේක right හරි ideas තුනක් තියෙනවා right ඒක මම ඇත්තටම හැදුවේ ඔයාලා කලින් කියපු මේ කියපු දේවල් වලින්ම තමයි right මට නිකමට හිතෙන මෙන්න මේක පොඩ්ඩක් ක්‍රිකට් කියන එක දාන්න අමාරුයි කමන්නේ අපි try එකක් දෙමු කොහොම හරි right බැරි වෙන්නේ නැහැ photo manipulation නේ right අපි වැඩේ කරමු හරි වැඩේ පටන් ගන්න කලින් මම කලින් කියවාගේ මම කිසිම ideas එකක් නැතුනේ මේ වැඩේ කරන්නේ අපි හැමෝම එකතු වෙලා වැඩේ කරන්නේ ඒ නිසා අපි බලමු විනාඩි දෙකක් අරගෙන අපි 1 2 3 කියලා ගමු right පළවෙනි එක තමයි මේක කෙලින්ම තියෙන එක දෙවෙනි එක තමයි මේ උඩි මාතර බත් කඩේ තියෙන එක තුන්වෙනි එක මේක right කට්ටිය කැමති මොකද්ද කියලා වෝට් එකක් දාන්න මම මෙතන මාක් එකක් දාන්න තුන එකයි දෙකයි අම්බෝ එක දෙක වඩා ඉන්න තුන 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 දෙක තුන දෙක දෙකේ ව එකයි දෙකේ තව එක अरे तूने तो मायने राइट ना मतलब अलग करने तो मैसेज नहीं कट्टी बनास कर देने राइट अरे इरान तूने तो हम गुड़ाक नहीं वोट के लोग गुड़ टाइट गेन है राइट अभी तूने हाथ दो नहीं तूने तो हमारी बड़े थी नहीं राइट हाँ तूने क्या ने मिन्ने में आइडिया के तो हमारी गांडों राइट ये तो फोरग्राउंड में लसन वाला खुलवा के करके ना मैं एक तीनों राइट හරි එතකොට මේ මම එක මම මේ YouTube එකේ වල ටියුටෝරියල් එකක් තියෙනවා සාමාන්‍ය ෆොටෝ මැනියුලේෂන් කියලා ගහපු ගාම මේ ඔව් එහෙම හදමු එකට එක පළවෙනි එකට එක වෝල්ට් එකක් තියෙනවා රයිට් කමන්න ඒක තමයි ඡන්ද කියන්නේ රයිට් මේ අපි එහෙම හදමු රයිට් මේ මැදින් එලියක් එනවා වගේ ඔයාලා නිකමඩ මේ ෆොටෝ YouTube එකේ ෆොටෝ මැනියුලේෂන් කියලා ගහපම එන පොඩි මේකප් තියෙනවා මේ මොකද්ද මේව අර වලාකුලක් අරගෙන ඒක රවුම් කරලා ෆොටෝ ඉෆෙක්ට් එකක් තියෙන ඉෆෙක්ට් එකද රවුම් කරලා හදන එක අපි එහෙම හදන්නේ නැතුව අලුත් විදිහට බලමු. එතන මෙන්න මේ මේක තියෙන්නේ. මෙන්න මේ ආර්ට් වර්ක් එකේ තියෙන තුන්වෙනි එක. රයිට් මේ තුන්වෙනි ආර්ට් වර්ක් එකේ මගේ ඔළුවට දැන් එන්නේ හේතුව මම මේ වගේ ආර්ට් වර්ක් එකක් කොහේ හරි දැකලා තියෙනවා මට කොහෙද කියලා මතක නැහැ රයිට්. මම මතක් වුණොත් group chat එකේ දාන්න මම මේ වගේ දැක්කේ කොහෙද කියලා මට යන්තම් මතකයි මම මේ වගේ ආර්ට් වර්ක් එකක් හරි ෆිල්ම් එකක් හරි කොහේ හරි දැකලා තියෙනවා මෙහෙම. සිනාර එකක් ඒකයි මම කල්පනා කරගෙන ඉන්නවා මගේ ඔළුවට එක වට මේක ආවේ. right අපි බලමු සමහරවිට මම හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන් වුණොත් අපිට ඒකත් ඉන්ස්පිරේෂන් එකකට ගන්න පුළුවන් වෙයි right මේ එතකොට මෙන්න මේකත් මම කොහේ හරි දැකපු සිනාරියෝ එකක් right මේ කොහේ හරි මේ සිනාරියෝ එක ඔළුවේ මතක් වුණු සිනාරියෝ එක මට දැන් මතක් වුණා මම මේක කොහෙද දැක්කේ කියලා මම මේ ළඟදී බලපු ෆිල්ම් එක ට්‍රේලර් එක මට මතකයි මෙන්න මේ වගේ සිනාරියෝ එකක් තිබ්බ right මම කල්පනා කරන ගමන් එකපාරට ඔළුවට ඇවිල්ලා මම මේක ඇන්දේ right එතකොට මේ මේක නම් ඔරිජිනල් අයිඩියා එකක් টপ ඔරිජිනල් මේ මොකද මේකේ තියෙන හිතන්න දෙයක් නැහැ නිකන් අර අපි මම කරේ අර අපි කලින් කතා කරන ඒවා එක ඉමේජ් එකකට දැම්ම එක විතරයි right එතකොට මෙන්න මේ දිකේ මෙන්න මේක මට හොඳ මතකයක් තියෙනවා කොහේ හරි දැක්කා කියලා right කමන්න අපිට හම්බුනොත් අපි ඒක බලමු right නැත්නම් අපි හැමෝම එකතු වෙලා එකක් හදමු දැන් තියෙන ඊළඟ වැඩි ස්ටොක් ඉමේජස් හොයාගන්න එක right අපි දැන් කල්පනා කරන්නට අපිට මොනවද ඕනේ කියලා හරි දැන් අපිට තියෙන ඔක්කොම ඉමේජස් ඩවුන්ලෝඩ් කරන්න. එතන මම කලින් කිව්වා වගේ මේක පොඩි ඉෆෙක්ට් මේ මම ටියුටෝරියල් එකක් දැකලා තියෙනවා තනි වලාකුලක් දාලා ඒක කැරගෙන වගේ හදන්න පුළුවන් ටියුටෝරියල් එකක් තියෙනවා. හැබැයි අපි මේ වැඩේ ටික පාවිච්චි කරන්නේ නැතු වෙනවා. ඒකට හේතුව මම කලින් කිව්වා මේ වලාකුළු වගේ දේවල් අතරින් right. right sorry ආය වුණා පොඩ්ඩක් මේ මෙතන වැස්ස නිසා. right come on අපි වැඩේ කරගෙන යමු. right අපිට ගොඩක් වලාකුළු වල ඉමේජස් ඕනේ. සෑහෙන වලාකුළු ගොඩක් ඕනේ මේ ඉමේජස් මොකද අර මෙතන ලස්සන ඉන්නේ අපි හොයාගන්න වලාකුළු ඉමේජස් වල ලස්සන මත right ඒතර මෙතන බලමු අපිට වලාකුළුත් එක මෙහෙම ග්‍රහලෝකයක් දාන්න පුළුවන් වේද කියලා අපි try එකක් දීලා බලමු නැත්නම් එතන අපි වලාකුළුනේ මොන හරි වැඩක් කරමු right හරි ඒතර මෙතන අපි කවුරු හරි meditate කරනවා වගේ ඉන්නවා නැත්නම් කවුරු හිටගෙන බලන් ඉන්නවා වගේ මෙතන මොකක් හරි subject එකක් තියෙනවනේ මේ පැත්ත බලන් ඉන්න right හරි ඊට පස්සේ මේ අතරමැද අපිට කණු තියෙන්න ඕනේ මොන හරි buildings ටික අතර බලමු අපි මේකට ගල් කණු ටිකක් වගේ අපි ලංකාව විදිහට උදාම වෙනවා පොඩ්ඩක් මේ කාලේ ඉතින් මොන හරි ඒ දේවල් ටිකක් අපි ඉමේජස් ටිකක් හොයාගමු right එතකොට මේ තෙන්ඩ අපි බලමු කාර් එකක් එන්නේ කොහොමද කියලා හරි right අපි
දැහෙන ඉමේජස් වන්න පටන් ගමු රයිට් අපිට මුලින්ම ඕනේ මෙතන මෙයා ඉන්න අපි බලමු මොකක් හරි grass land එකක් කියමු හරි අපි ඉමේජස් වන්න ගලින් අපි එකතු වෙලා බලමු කොහොමද වැඩේ කරන්න පුළුවන් කියලා එතන මේ මම ගොඩක් මැනිපියුලේෂන් දෙකලා දෙන ගොඩක් වෙලාට කරන එක බෑග්ග්‍රවුන්ඩ් එක ෆොටෝ එකක් කරන බෑග්ග්‍රවුන්ඩ් එක තනියෙන් ගෙන ඒකට මොන හරි දාන එක ඒක අනේ මන් දෙක සාමාන්‍ය හොඳ මැනිපියුලේෂන් එකක් කියලා මම පර්සනලි පිළිගන්නේ මම හිතන්නේ හොඳ මැනිපියුලේෂන් එකක් කියන්නේ top to bottom අපේම අලුතෙන් හදන එක right තනි බෑග්ග්‍රවුන්ඩ් එකට අපි දාගෙන දාගෙන යනවට වඩා මේක මොන හරි වෙනසක් කරනවට වඩා අලුත්ම දෙයක් කරනවා නම් ඒක අපේ ක්‍රියේටිවිටි එකට සෑහෙන හොඳයි right අනේ මාග්නි මැනිපියුලේෂන් එකක් කරන මාස 3කට විතර පස්සේ අපි බලමු රයිට් ඒක ඔයාලට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි මොකද සමහර වෙලාවට මට සර්ච් කරන්න වෙයි අපි බලමු මුලින්ම කරන්න ඕනේ අපි හොඳ ස්ටොක් ඉමේජස් හොයාගන්න ඕනේ රයිට් ස්ටොක් ඉමේජස් හොයාගන්න හොඳම විදිහ තමයි මේ නිකම් Google එකේ ෆ්‍රී ස්ටොක් ඉමේජස් කියලා ගන්න මේක වාසියම මම කියන්නම් අපි Google එකේ නිකන් සර්ච් කරනකොට මේ Unsplash Pixels Pixabay මෙන්න මේ සයිට්ස් තුනේම වාසිය තියෙන අපිට හොඳ රෙසලූෂන් තියෙන ෆොටෝස් ගන්න පුළුවන් කොපිරයිට් ෆ්‍රී right copyright free හොඳ resolution ගන්න බලන්න. හැබැයි අපි Google එකේ search කරොත් ගොඩක් වෙලාවට අපිට හොඳ resolution තියෙනව හම්බෙන්නේ නැහැ. right හරි අපි බලමු. අපි මුලින්ම බලමු මොකක්ද ගන්න ඕනේ දැන්. අපිනේ horizon කියලා හාලමු. නිකන් බලමු horizon. horizon මගේ ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් අවුලක් තියෙන පොඩ්ඩක් පරක් වෙයි හොරයිසන් ගොඩක් මොහොත සම්බන්ධ තමයි පෙන්වන්නේ නේ සිටිජ අපි දැනට වෙන්නේ ආ මේක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා දාමු දැනට අපි මේ ඉමේජ් එක මේ පොඩ්ඩක් ඕන් ඉන්න ස්මෝල් ඩවුන්ලෝඩ් කරන්න මතක තියාගන්න හැබැයි ඔයාලා ඩවුන්ලෝඩ් කරද්දී ඔරිජිනල් සයිස් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න රයිට් මම දැනට ස්මෝල් ඩවුන්ලෝඩ් කරන්න හේතුව මම මේක බුක් මාක් එකක් දාලා තමයි ඩවුන්ලෝඩ් කරන්නේ මේ හේතුව දැන් අපිට අපේ වැඩේට අපිට කටුවට තිබ්බොත් ඇති රෆ් විදිහට පස්සේ මම ඊළඟ සතියෙදි මම මේක හරියට මේවා කරලා තියන්නම් ඔරිජිනල් සයිස් එකෙන් ඩවුන්ලෝඩ් කරලා අපේ මේ ඉන්ටර්නෙට් ප්‍රශ්න නැති වෙන්න මම දැන් ස්මෝල් ඩවුන්ලෝඩ් කරනවා රයිට් හැබැයි ඔයාලා ඩවුන්ලෝඩ් කරන්නේ මතක තියාගන්න මේ ඔරිජිනල් එක ඩවුන්ලෝඩ් කරන්න රයිට් හරි බලමු අපි තව පොඩි grass land එකක් තියෙනවා හොඳයි. එතනම මේව තියෙද්දි බලන්න මේ මේ ෆොටෝ එක මම ගන්න නැති මේ හොඳ details තියෙනවා. වෙනකොට බලන්න මේ පොඩ්ඩක් අර details තිබ්බට මැදින් එක blur වෙච්ච ගතියක් තියෙන මේක ඊගෙපානේ. බලමු මේක තව මොනක් තියෙන කියලා. මෙන්න මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරනවා මේකේ කලර්ස් ලස්සනයි මට මේ කලර්ස් වලින් පොඩි ඉන්ස්පිරේෂන් එකක් ඔය ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා දැන් මේ කලර්ස් ලස්සන නිසා පොඩ්ඩක් මම මේක ඩවුන්ලෝඩ් කරගන්නවා දැන් අපි ස්මෝල් ඩවුන්ලෝඩ් කරමු horizon අපි නිකමඩ බලමු සිනාරියෝ කියලා ගහමු මෙන්න මේක තමයි ඊළඟ පොඩ්ඩක් අමාරු පාට් එකකට තියෙන්නේ right මේ අපේ images rough sketch එක ගහන එක images වල rough sketch එක ගහන එක يعني images වලින් අපි මේක ගහන එක සිනාරියෝ කියන්නේ grass මෙන්න grass කියලා ගහමු सर्च कर बनू अभी तीन मे फोटो विना पर्सपेक्टिव अभी दिन डाउनलोड कर दिया बनू මතක මේ මම ආයෙ පාරක් කියනවා මතක තියාගන්න පුළුවන් උපරිම රෙසලූෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න රයිට් මම මේ දැන් රෙසලූෂන් අඩුවෙන් ඩවුන්ලෝඩ් කරන්න හේතුව
පොඩ්ඩක් ස්ටක් වෙයි කියන බය මේ මොකද අපි දැනටමත් net intentල් පොඩි අවුලක් තියෙනවා වගේ ඒක මෙයා වෙන්න නැති වෙන්න लसन सैन बल अपने ग्रास लैंड तीन सामने मिलने में अभी लैंड तौलकने හොඳයික කම්බුනර මම මේක ෆුල් රෙසලියුෂන් ඩවුන්ලෝඩ් කරන්න ඒක මට හිතන හොඳයි කියලා නෑ හෙන්න රයිට් මේකත් හොඳයි मत हों फुल ड्रेस डाउनलोड करना हरी मेक डाउनलोड कर लाइटिंग चुट्ट पुडक सल अब गुडक लाइट तीन अब कलूर कर प्रश्न अब कलूर तीना गुडक लाइट कमार हरियाणा डाउनलोड कर හරි මට හිතෙනවා දැනට ඊ ඇතේ කියලා අපි බලමු මෙඩිටේටින් පොඩි මේකක් වගේ right අපි මෙන්න මේ වගේ ඉමේජ් එක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා තියාගමු මට නම් මේක අපිට සෑහෙන ලස්සන වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා මේ ඉමේජ් එක वासी अब समाला हमे हम बल मेडिटेटिंग फोटो मे फोटो अब वेडकंड समहार विटराइट अभी दंडी त्यागम
නියම් ෆොටෝ එකම මේ තියෙන්නේ නියම් ෆොටෝ එක මේ ඇංගල් එකත් නියමයි ඔක්කොම හරි රයිට් නියමයි මේ සයිට් එකනේ මේ සයිට් මේ සයිට් එක මොනවද කියලා අහලා තියෙනවා පොඩ්ඩෙනම සයිට් එකනේ මේ මේ ටික දාන්න රයිට් නම් ටික දාන්න ඔයාලට නිකම්ම පුළුවන් ෆ්‍රී ස්ටොක් ඉමේජස් කියලා ගහපුවම මුලින්ම එන සයිට් තුන රයිට් මම මේ සයිට් වල නම් ටික දාන්න පොඩ්ඩ ඉන්න අන්ස්ප්ලෑෂ් අන්ස්ප්ලෑෂ් එකක් දැම්ම ඊට පස්සේ pixels.com pixels dot pixels pixels.com අනිත් එක pixabay ඔය සයිට් තුන තමයි මම යූෂුවලි පාවිච්චි කරන්නේ රයිට් මේක පොඩ්ඩක් හෙඩ මෙහෙට යද්දි හොඳ රෙසලූෂන් දෙන හොඳ ඉමේජස් අහු වෙනවා. හරි. මම හිතන්නේ අපේ වැඩේට ඕනේ මූලික ඉමේජස් ටික හරි වගේ. හරි. අපි ආ මේක ඩවුන්ලෝඩ් කරන්නේ නේ. රයිට්. හරි මගේ දැන් අපිට මූලික ඉමේජස් එක ඊට පස්සේ මේ cloud වල ඉමේජස් ඕනේ අපි cloud එන විදිහ මේව කරලා ගමු YouTube copyright අවුලක් නැද්ද කියලා අහලා තිනවා ඒක පොඩ්ඩක් copyright වල තියෙනවා නම් පොඩ්ඩක් අවුලයි අපි පුළුවන් තරම් try කරමු ඉගෙන ගන්න වැඩ වලට නම් copyright නැතුව නෑ කියලා ප්‍රශ්නයක් නෑ ඒනොට try කරලා බලමු මේ උඩරිම copyrighted materials වලින් වැඩේ කරගෙන යන්න right hello හරි දැන් අපි බලමු අපේ ඉමේජස් වලින් වැඩේ කරන්න පුළුවන් කොහොමද කියලා. හරි අපි බලමු ඩවුන්ලෝඩ්ස් මොනවද වෙලා තියෙන්නේ කියලා. හරි. ඩවුන්ලෝඩ්ස් එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් කරන්න ඕනේ මේ රෆ් විදිහට තනින් තනින් තියාගන්න එක. රයිට්. මට මෙන්න මේ එක දැක්කම පොඩි අයිඩියාවක් ආවා මෙහෙම වැඩක් කරන්න පුළුවන් රයිට් මේ දැන් අපි හදන රෆ් මේක අපේ වැඩේට හරියන පොඩි රෆ් ස්කෙච් එක වගේ එක රයිට් බලමු අපි විනාඩි 5ක් 10ක් කරගෙන මේ වැඩේ බලමු හරි මෙයා පොඩ්ඩක් මෙහෙම කියලා අපි මෙයාව ක්ලෝස් කරමු මොකද මේක රෙසලූෂන් වැඩි නිසා අපේ RAM එක ගන්න වැඩි දැනට අපි මෙයාව අයින් කරමු හරි ඔන්න කියලා දැන් ටයිම් කළා දාමු හරි ඒතර මෙන්න මේක මම විශේෂ හේතුවක් අතුව ගත්තේ සාමාන්‍ය මේක මේ මුලදීම ඔයාලා පොඩ්ඩක් මේ මෙහෙම කරන හොඳ අපි ඉමේජ් එක මම මේක ගන්න හේතුව මේ මේක මේ ලස්සන මේකක් තියෙනවා බලමු මේක හරිනම් ලස්සන කපන්න පුළුවන්ද කියලා බලමු රයිට් මෙන්න මේ ටික තමයි මට මේකේ ඕනේ රයිට් අපි ඒක ලේ දෙකට දාගෙන මේව අයින් කරලා
රයිට් මට නිකමට හිතුණා ඒක මොනව හරි කරගන්න පුළුවන් කියලා බලමු රයිට් අපි හරියන්න පුළුවන් වරදින්න පුළුවන් රයිට් අපි නේ හරියන්නේ නැහැ වගේ නම් අයින් කරලා දාමු ඊට පස්සේ බලමු තව ඉමේජ් අපි ඩවුන්ලෝඩ් කරානේ සෙට් එක अर वेम कर मेन का मम रफ मेक तील बान रईट हरियाणा नदी तेन गिर मट उ क्विक सिलेक्शन टूल कल मम करी क्विक सिलेक्शन टूल क्विक सिलेक्शन टूल अदाल पार्ट मैं सिलेक्ट कर सिलेक्ट कर पा अदाल कलर विनाकानी इतना पुड पेटेन අපිට මේ මොන හරි සිලෙක්ට් කරපෙන් අඩු කරන්න ඕන නම් කරන්න දෙන කීබෝඩ් එකේ ඕල්ට් එක ප්‍රෙස් කරගෙන මෙයා කරන්න තියෙනවා. එතකොට අයින් වෙනවා. රයිට්. නෝමල් ප්‍රෙස් කරන් කරද්දි ප්‍රෙස් වෙනවා. මෙයාකට අයින් වෙනවා. දැන් මෙතන පොඩ්ඩක් අමාරුයි කලර්ස් එක වගේ නිසා. අර ෂාප් ගතිය අඩු ගතියක් තියෙනවා. හරි. මේ ඊට සමගාමීව මේ කොපි කරලා අලුත් ලේයර් එකකට නම් පරණ ලේයරේ හයිඩ් කරලා දානවා. එකල් තමයි මේ හොගන්නේ. मंद दिन मे कलर्स किसी मे मैं निका इमेजेस दागने दागने अभी मत दिन फोटो मेनिपुलेशन मेट बोर्ड हरी सेशन हांगी बला मम के रही मुना बहुत अब ओन इमेज ओन इमेज की ओन दूर फुड क्रिएट हितंग दीन रईट मैं कलंगे वागे मे अद करंट हितंगिंक मगे ओल्लू किसी ऐडिया पटांग अत ओयाल अभी हेमोम कथा डिस्कस कर वेडी करेंगे कदम मगे उल्लू किसी ऐडिया तिब्बे रईट दवा ओयाल दकी मगे ओरिजिनल मम वेडा कर प्रोसेस वन इन मिलियन चांस वे चांस ओयाल कट्टी प्रश्न हंड बोल वेडी कर सहन मेकअप तीन रईट इधर मेकअप इमेज कट करने ले मास्क हिलावा मेहमे सामान ले मास्क हे पर्सनली ले मास्क मे कट करना बोट अब हदीसी मुनोहर दंड बोलवा नैत ऐ थिंक कट करनी तवलाक नहीं मे वे विना कट कर प्रश्न रईट हेतु दें पावचे आप स्कैच पावचे अभी आप पिल्ली वाले कपना दें ओरिजिनल अभी मे वेडे रही मे वेडे हरियन दिखे बल वगैरह मेक अभी पावचे रही इतकोट मे तीन मैं मे वाइफ डीटेल सहन रईट इतम गति हर इट बस अब आप मन दी दटना हर इट मेम गना हे दिन कलर दिने पस प्रश्न बल दफ्गम
දැන් මං හිතන්නේ මේ ෆෝග්‍රවුන්ඩ් එකේ මූලික පාට් එක නිකන් අපි ඩිස් මේකක් ගහුවා රයිට් මේ පොඩි රෆ් ස්කෙච් එකක් ගහ දැන් මේ කලර්ස් මැච් කරනවා ලයිටින් හදනවා ඒක පස්සේ කරන වැඩ රයිට් පොඩි අපිට ඕනේ ඉමේජස් වල පොඩි අපි මේක ගහුවා දැන් මේ ඈත නිකන් හදන්න ඕනේ බලාගොල්ලේ පොඩි ඔබ්ලිවින් ඇප් එකක් හදන්න ඕනේ රයිට් රෙකෝඩින් එක මේ මන් දාන්න රයිට් මම මේ YouTube එකේ දාන්න රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් එක ලින්ක් එක දාන්නම් රයිට් මේ නැත්නම් ඔයාලට මම Google Drive එකට upload කරලා එවන්න මොකද මේක මේ session එකේ කොටස් හතරක් යන නිසා ඔයාලට ඊළඟ කොටසට එන්න ගන්නේ මේ පරණ session එක බලන්න ඕනේ ඒ නිසා මම එකම YouTube දාන්න නැත්නම් Drive එකට දාලා ඔයාලට link එක එවන්නම් රයිට් ඒක වයන්ඩව කොහොම හරි ඔයාලට මේ ඊළඟ session එකට දවස් දෙකකටත් කලින් මම ඔයාලට recording එක ලැබෙන්න සලස්සන්න රයිට් හරි මෙයා මෙහෙම තිබ්බා හරි අපේ මේ හරි දැන් තියෙන්නේ මෙතනින් යන වැඩේ ෆ්ලයර් ඩිසයිනින් එකේ රෙකෝඩින් එක මම දාන්නම් රයිට් ෆ්ලයර් ඩිසයිනින් රෙකෝඩින් එක රෙකෝඩින් ගොඩක් දාන්න දැන් මට ලෝගෝ ස්කෙච්චින් එකේ රෙකෝඩින් එක දාන්න බැරි වුණා පර්ස්පෙක්ටිව් මැනිපියුලේෂන් එකේ රෙකෝඩින් එක දාන්න බැරුණා ඒ ටික එඩිට් කරලා දාන්න මම අනිවාර්යෙන් ෆ්ලයර් ඩිසයිනින් එකේ සල් මට ටික දවසක් දෙන්න මම අනිවාර්යෙන් ඒක දාන්නම් හරි එතකොට අපි දැන් බලමු කාර් එක රයිට් මේ කාර් එක තියෙනවා මේ කාර් එක කවුද එන්නේ මේ හර්ෂ නේද right ඒ කාර් එක දාන්න බැරි ප්‍රශ්නයක් තියෙන හේතුව මේ මේක මැක්ට්‍රින් නැති ප්‍රශ්නයක් තියෙනවා right මේ ෆෝමැට් එක මැච් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා right මම පෙන්නන්න බලන්න මේ මට මේක මෙන්න මේ ඉමේජ් එක තියෙන්නේ ඉමේජ් එක ෆොටෝෂොප් එකට දාන්න බෑ මේ මොකක් හරි ෆෝමැට් එකේ ප්‍රශ්නයක් කියනවා right ඒ ෆෝමැට් එකේ ප්‍රශ්නයක් තියදී ඔයාලට කරන්න පුළුවන් වැඩ මේක ඕපන් කරන්න ඕපන් කරලා මේ එඩිට් තියෙන්නේ එඩිට් ක්‍රියේට් එකට ගිහිල්ලා එඩිට් ක්‍රියේට් එක නැත්නම් මේ මෙතනින් තියෙන්නේ මේ ක්‍රොප් කරන්න පුළුවන් ක්‍රොප් එකට යන්න right ක්‍රොප් කියන ඔප්ෂන් එක නැත්නම් එඩිට් ක්‍රියේට් කියන එක ගිහිල්ලා ක්‍රොප් කියන ඔප්ෂන් එකට යන්න පුළුවන් ඒ ඔප්ෂන් එකට ගිහිල්ලා අපිට පුළුවන් සේව් කොපි කියලා දෙන්න සේව් කොපි කියලා දුන්නාම ඒකේ කොපි එකක් සේව් වෙනවා මේ පික්චර්ස් වල රයිට් මේ කොපි එකක් සේව් වෙනවා අපිට තියෙන්නේ ඒකෙන් ඉල කොපි එක ගන්න ඊට පස්සේ රයිට් මොකද කොපි එක සේව් වෙන්නේ JPG එක විදිහට රයිට් මොන ෆෝමැට් එකෙන් ආවත් අපිට පුළුවන් ෂේප් එකේ මෙතනින් හිමීට මේ JPG එක විදිහට පොඩි කොපියක් දාගෙන මේ ඒ කොපි එක පස්සේ මේ ෆොටෝෂොප් එකට අප්ලෝඩ් කරන්න රයිට් පොඩි ට්‍රික් එකක් මතක තියාගන්න රයිට් ඔයාලට සමහරට ඕනේ මේ මොකද WhatsApp වලින් එන හැම සාමාන්‍ය ෆොටෝෂොප් වලට අප්ලෝඩ් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු මේ කාර් අපිට ෂුවර් නැහැ මට මේ කාර් එකෙන් පුළුවන් වේද කියලා අපි බලමු මේ කාර් එකෙන් වැඩේ කරන්න right එක්කනේ මේ ඔය වැඩේ ඔයාලට සමහරට මේ ඔයාලට ප්‍රශ්න එන්න පුළුවන් කලින් වගේ ෆොටෝෂොප් එකට සමහර ඉමේජස් දාන්න බැරි ප්‍රශ්නේ ඔය ට්‍රික් එක පොඩ්ඩක් කරලා බලන්න right සමහරට හරියන්න පුළුවන් සමහරට කියන්නේ 99%ක් වෙලාවකම හරියනවා ඔය වැඩේ හරි සාමාන්‍යයෙන් අපි මැනියුලේෂන් එකදී මම මේක හරියට කපලා හදලා තියන්නා දැනට අපිට වෙලා යන නිසා අපි මෙහෙම කරමු right මේ පොඩ්ඩ විනාශ කරන්න ඕනේ කාර් එක මේ ආවනේ විදිහම බලමු අපි මේකට තටු ටිකක් එහෙම දාලා පාටේ වෙනස් කරලා ගැලපෙන විදිහට හදලා ගමු right හරි ඊට පස්සේ දැන් මෙතන ලොකු ටාස්ක් එකක් තියෙනවා මේ මේ එළිය මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදන එක right එතකොට ඔක්කොම ඉන්න මෙතනින් පල්ලෙහැ يعني එතකොට මේන වලාකුළුටයක් ඩවුන්ලෝඩ් කරනවා හොඳයි මම වලාකුළු අලුතෙන් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ හේතුව මංගව කලින් ඩවුන්ලෝඩ් කරපු වලාකුළු වර්ගයක් තියෙනවා මේකට අර මං Star Wars එකට හදපු එකේ මං ඩවුන්ලෝඩ් කරපු වලාකුළු වර්ගයක් තියෙනවා එන්නේ වලාකුළු වලින් මම වැඩේ කරන්න බලන්න රයිට් එතකොට බලන්න මේ මට ඕනේ මේ ඇතුළට මේ මේ මැද හරිය පොඩ්ඩක් වලාකුළු thickness වැඩි වෙලා ඇතුළටදී පොඩ්ඩක් dark ගතිය වැඩි වෙලා එළියටදී පොඩ්ඩක් soft වෙන්න ඕනේ අතරින් පතර soft වලාකුළු ටිකක් දාන්න ඕනේ රයිට් අපි එහෙම බලමු වැඩේ කරන්න රයිට් මේ වලාකුළු ගන්නද දැනට
මේ වළාකුළු අරගෙන බලමු අපි මොනවද කරන්න පුළුවන්ද කියලා. ඔක්කොම කරන්න කලින් මම මේක වෙනසක් කරන්න කලින් මම කොපියක් කරන් ඉන්න. Ctrl J. ඊට පස්සේ අපි ඔරිජිනල් මේක එක වෙනසක් කරමු. මාගේ කිසිම අයිඩියක් නැහැ මොකද්ද මේ කරන්න කියලා. මම නිකන් ඔහේ කරලා බලනවා රයිට්. මොකක් හරි හරියයි කියලා හිතාගෙන මං කොපියක් ගත්ත එකේ තව කොපියක් ගත්ත එකේ මං කොපිය ගත්තේ Ctrl J එකෙන් රයිට්. Right. Right. මම හිතුවේ මේක පොඩ්ඩක් ඒක ලස්සන හැබැයි කමන්න අපිට පොඩි සාමාන්‍ය ලෙවල් එකකට ආව right. සාමාන්‍ය අපිට වැඩක් ගන්න පුළුවන් තැනකට පොඩ්ඩක් මේක අපිට ගන්න පුළුවන් වුණා. Right. දැන් මගේ අලාදාසක් තියෙනවා මම ඊළඟට වැඩේ කරද්දි කොහොමද කරගෙන යන්න ඕනේ කියලා. Right. හරි. Right. එතන මේ වලාකුළු මේ අතරින් තියෙන DC ගතිය වගේ යවන්න ඔව් කාර් එක highlight එකක් දාමු අපි ඉලියරයි right? දැනට මම rough sketch එක දැනට මේ හැදින් ඔගේ තියෙමු අපි. එතන මේ පොඩ්ඩක් මේ අවුල් ගතිය යවන්න අපිට පුළුවන් තව එක එක වලාකුළු add කරන්න right. වලාකුළු add මම එක photo එකක් කරගෙන වැඩේ කරේ. අපි බලමු තව බලාකුරු වලට ඇඩ් කරන්න. අපිට පුළුවන් මෙන්න මේ වගේ බලාකුලක් කරගෙන මේ කරගෙන අපි කාර් එකට පල්ලෙහැන් තියමු. මුලින්ම කොපි එකක් ගහලා එකක් හයිඩ් කරලා කලින් කරා වගේ පොඩ්ඩක් මකලා ඕන ටික විතර පොඩ්ඩක් අරගෙන මේකෙත් කොපියක් අපේ අරන් තියාගමු.
right. හරි අපිට පුළුවන් මෙන්න මේ වගේ තව මෙතන තව අපිට එක එක මේවා ගන්න පුළුවන් තව බලාකුළු එහෙම දාලා රයිට් මේක හදා ගන්න පුළුවන් රයිට් මම මූලික වශයෙන් නිකන් මේ බලාකුළු ටිකක් දාලා බලුවේ වැඩි හරියනවද බලන්න රයිට් තව මේක අපි සොෆ්ට් බලාකුළු ටිකක් දාලා වැඩි මේවා කරන්න පුළුවන් ඊට පස්සේ අහස් කොහරකින් වගේ ගන්නත් පුළුවන් රයිට් හරි අවුලන්නේ දැන් මට අවුල දෙන්නේ මෙතන ග්‍රහලෝකයක් වගේක් දාන නැත්නම් මේ බලාකුළු වගේ දිගටම එන්න දෙනවා කියලා ඒක අපි අපිට තීරණය කරන්න වෙන්නේ मैनिपुलेशन की सराहट यदि तमें राइट तब मैं वलाकुल हेमदाल मेक दिग्गट हेम रंगन अद या खेल मेरे तम कलर्स मेचल मुकूत कर अब तब लसन गई अपीट मे वलाकुल अतरी मनोहरी बिल्डिंग ने अक्कीन वे दंड पुलवा राइट वे अक्कर पुलवा को बलम अभी तब मैं आपको आ गए गल खाणु आपको अभी मैं गल खाणु गाँव अभी मैं मामा आकर कालीन डिजाइन नेट पर डाउनलोड कर दी मैं मामा නිකන් මේක කපන්නම් දැනට ලස්සනට නැතුව right right put राइट अभी मेक इट बस बलम वे हम इनवाद गुड नगेल बोलो तेरना राइट मे वगे अवलोदी ग्रहालोक दिखने प्रश्न था मैं अभी एक बल राइट दरगे राइट अभी बल बलाहुल अतर ग्रहालोक ऐति तीयन पेन अंडदा अभी एवं बल राइट मैं ग्रहालोक डाउनलोड कर खाली मैं इक डाउनलोड कर याबे अने डन आने डाउनलोड फोलडर अंडबल रेडमीट रिंग दिन तीन कौल विनय ग्रह लोक दूम तन तन ग्रह लोक तीन हेदेट ग्रह लोक तीन पावे दूपत्ती ओन हेदेन कल बिल बोर्ड मतर बतकड़े हर इतना मिगता फोटो मेडिकुलेशन की पलवे मैं तीरें लुक दिन वाला मेकिंग बेसिकली गंडो ने लुकमदेव की अना वाला गंडो ने अदापी कर मत अभी प्लान राइट प्लान लोट गंड वाला कंटेंट बेलवा मुलिम हर वाली ऐडिया बेलवा
ඊට පස්සේ අපි ස්කෙච් තුනක් ගහුවා. එක ස්කෙච් එකක් තෝරගත්තා. ඒකට අපි එතනින් එහාට වෙනස් කරේ නැහැ. අපිට මේ ෆොටෝස් හම්බෙන ෆොටෝ එකකට අපි වෙනස් කරේ නැහැ. අපිට ඕන ස්කෙච් එක ගන්න අපි ෆොටෝස් හොයාගත්තා. රයිට් කොහොම හරි හදන්න ට්‍රයි කරන්න ඕනේ. ඒක තමයි මේ හොඳ මැනියුලේටර් මැනියුලේෂන් එක හොඳ ලක්ෂණයකට තියෙන්නේ. ඉතින් ඊළඟ සතියෙදී මම මේකේ හරි මේ හරි රෆ් ස්කෙච් එක ගන්න දාද අපි පොඩ්ඩක් කලබලෙන් ගහුවේ. මම හරියට කපලා ගහන්න මම ඔයාලට මේ අපි ඩවුන්ලෝඩ් කරපු ඉමේජස් ටික තියෙන්නේ. ඒ ටික Google Drive එකට දාලා link එක දාන්නම් අපේ group එකේ. right? ඒතර ඔයාලට ඒ link එකෙන් ගන්නත් පුළුවන්. right? ඒතර ඔයාලටත් කිමිට මේ වැඩේ මේ දක්වා ඔයාලට කරගෙන යන්න පුළුවන් ඊළඟ දවසේ එද්දි. right? අපි බලමු මේ කාර් එක අපි තව මොනවා හරි කරන්න බලමු. අපි වැඩේ ඊළඟ සතිය බලමු. කතාගලුම් perspective කරන්නේ කොහොමද? හරියට මේ edit කරපු එක ළඟට දාලා colors එහෙම match කරන්නේ කොහොමද? highlights දාන්නේ කොහොමද? මෙතනින් එහාට කොහොමද වැඩේ කරන්න කියලා අපි ඊළඟ සතියේ කතා කරමු. right? ඊට පස්සේ අපි මේ සත්‍යද කොහොම හරි ඉවර වෙද්දී මේ අපි හදන්න පටන් ගත් ඉමේජ් එක ලස්සන සුපිරියටම හදලා ඉවර කරමු. right? ඒතර අපි ආඩ දැන් තේරෙනවා ඇති මේ session එක කොහොමද යන්නේ කියලා. මේ session එක recording එක මම අනිවාර්යෙන් කොහොම හරි දාන්නම් මේ සඳුදා අඟහරුදා වගේදී මම මේක YouTube දාන්න නැත්නම් drive එකට දාලා ඔයාලට link එක එවන්නම්. right? හරි. ඊට අමතරව දැන් පොඩි දේවල් ටිකක් කියන්න දෙනවා. අද මේ අපිට මේ මං අපේ ඉන්ස්ටා එකේ මේ අපි කලින් අපේ ලෝගෝ ටයිප් සරවම කරපු වගේ මේ පෝස්ට් එක මම දාලා තියෙන්නේ. රයිට් මතකද දන්න අපි ලෝගෝ ස්කෙච්චින් එක කරපු එක මම ලෝගෝ ටයිප්ස් ගැන ටිකක් කියලා දුන්නා. ඒක මම පොඩ්ඩක් මේ පුළුවන්තර ට්‍රයි කරා. ලංකාවේම ඔයාලට පොඩ්ඩ ෆැමිලියස් ලෝගෝ කීපයකත් දාලා වැඩේ මේවා කරන්න. ඒකේ විස්තරය තියෙනවා මේ අපි ඉන්ස්ටා එකේ බලන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම් Zoom එකේ. right everyone දැම්මා. right එතකොට මේ ඔයාල session එකේ මේ ප්‍රශ්න සමහරවිට මම ප්‍රශ්න අහපුවා මේවා වරන්නේ සමහරවිට ඔයාල මේ ප්‍රශ්න දකින්න නැතුවදී මේ ප්‍රශ්න කිහිපයක් මට direct message එකෙන් තමයි ඒවල තියෙන්නේ. right ඒ නිසා තමයි සමහර ප්‍රශ්න ඔයාල දකින්න නැතුවත්තේ මේ ඒකට කමක් නැහැ. right මම ඔන්න මම මේ මේක install link එක දැම්ම මේ ඔයාලට කියලා බලන්න පුළුවන්. අපි insta page එකේ බලන්න පුළුවන්. right එතකොට මේ වැඩ එක නම් මේ ඊළඟ අපේ මේ ග්‍රැෆික් ඩිසයිනින් අලුත් බැච් එකේ ළමයි මේ රෙජිස්ටර් ගත්ත මාස 3කට පස්සේ තමයි මම හිතන්නේ අපි අපි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් අපේ රෙජිස්ට්‍රේෂන් තිබ්බේ නැහැ. මේ නොවැම්බර් මාසේ රෙජිස්ට්‍රේෂන් මේ දවස්වල යනවා. මේ දවස්වල මේ ඩිසයිනින් ග්‍රැෆික් ඩිසයිනින් බැච් එක අලුතෙන් පටන් ගත්ත විතරයි. ඔයාලා කවුරු ජොයින් වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් අපේ අංජුල් සර්ගේ නම්බර් එක තියෙන්නේ. ඒ නම්බරේට කෝල් එකක් දීලා හරි මැසේජ් එකක් දාලා හරි ඔයාලට වැඩේට සෙට් වෙන්න පුළුවන්. රයිට්. මම මේ නම්බර් එකක් ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් එකක් මම දාන්නම් group එකේ පොඩ්ඩක් ඉන්න මටත් මතක නැහැ බලන්න. එකයි මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන class එක ගැන විස්තර අහන්න පුළුවන්. අපේ WhatsApp group එකට join වෙන්න නැත්නම් මේකත් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා අපේ WhatsApp group එකටත් ඔයාලට join වෙන්න පුළුවන්. right? එතකොට මම මේ හිතනවා ඔයාලා දෙයක් ගන්න ඇති කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම වෙනදනම් ඔයාලට විනාඩි 15ක 20ක ටයිම් එකක් දෙනවා කට්ටියට ප්‍රශ්න අහන්න මේ පොඩි ඩිස්කෂන් එකක් දාන්න. අද හේතුවෙන් මේ තව ක්ලාස් එකක් පටන් ගන්නවා 8:00 රයිට් එනේ ෆ්‍රී ක්ලාස් එකනේ අපේ මේ සොෆ්ට්වෙයා ක්ලාස් එකක් පටන් ගන්න 8:00. එතකොට ඒ session එකෙන් පටන් ගන්න ඕනේ. ඒ නිසා sorry මේ මට අද ඔයාලට බැරි වෙයි මට පොඩි ටයිම් එකක් දෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. රයිට් ඒත් ඔයාලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න අපේ group එකේ මම බලන්න. රයිට් Facebook group එකේ හරි මේ WhatsApp group එකේ පොඩ්ඩක් අවුල දෙනවා. Facebook group එකේ ඇක්ටිව් නෑ. මම කැමති ගොඩක් වෙලා Facebook group එකේ ඇක්ටිව් වෙනවා නේ WhatsApp එකේ වගේම. ඔයාලට හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න. රයිට් ඒතර සඳුදා වෙද්දි සඳුදා හවස වෙද්දි මම ඔක්කොම මේ මේක අපි ගත්ත stock images ටික දෙන්නේ. stock images වල හැම photo එකක්ම Google Drive එකට දාලා ඔයාලට එවන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් මේ අනේ පුතා WhatsApp group එකේ link එක ඔන්න මැසේජර් WhatsApp message එකක් දාන්න මේ graphic group එකේ add කරන්න. graphic නෙමෙයි අපේ community group එකේ add කරන්න කියලා. එතකොට sir add කරයි. right අනේ පුතා මට දැන් link එක හොයාගන්න විදිහක් නැහැ. තරහ නැතුව අර මේ number එකේ පොඩි message එකක් දාන්න මේවා කරන්න. right ඒතර අපි මේ කොහොම හරි ඊළඟ සතියත් හම්බෙමු. right ඊළඟ සති තුන ඇතුළත මේ image එක අපි සුපිරි manipulation එකක් කරමු. අපි හැමෝම එකතු වෙලා ඩිස්කස් කරනවා. අද කරා වගේම ඔයාලගේ ආයිඩියාස් වලට මම හොඳටම තැන දෙනවා, උපරිම තැන දෙනවා. මේ උපරිම දැන තින්න මම ට්‍රයි කරනවා. රයිට් බලමු සමහර වෙලාවට පොඩි පොඩි මේවා වෙයි ගණන් ගන්න එපා. රයිට් අපි ට්‍රයි කරමු. අපි හැමෝම එකතු වෙලා
ලස්සන එකක් කරන්න. right? ඔයාලත් අලුත්ම එකක් හදන්න try කරන්න පුළුවන්. නැත්නම් මම කලින් කිව්වා වගේ මම මේකේ photos ටික මම ඔයාලට එවලා තියන්නම්. හරි. එහෙනම් good night හැමෝටම. අපි එහෙනම් ඊළඟ සතිය හම්බෙමු. right? ප්‍රශ්න තිබ්බොත් WhatsApp group එකේ අහන්න පුළුවන්. හරි. හැමෝටම good night.